अभी बताऊंगा मैं। अभी कथा को कर इमेश इमेशा मैं इमेश नहीं मालशा अः फसल पाड़ मटा दाल पर देखा लुट कोट सा अरे मूल कोटा स्टिकर ना मम्मा वाला टा कथा कला दी बुना मैं स्कूल दी कथा कला दी बा आर मार्गियल को मटा मटा कहती था पहले कला दी बा देंगे तो उधर मितनी यहाँ आओगे नहीं ना मितनी यहाँ अलग कोटा साक्षी रहने है भाई अभी यारे विदास सीसी कटा संबंध रची कंडाय मत थे कीट भुआ ऐटा एक असमान लाटा आवरण मिलाई थी गैटल वाट ने एक कपम का आड़म जैसे रख के निकाल के ला वैडी भी निन्यम कुदर विभाग के ऐटा मूल सिलेबस के न तुमने निकाल के ने मेरे पार्ट में ये वाके में विभाग के पेपर रखे तुमने निकाल के ने इतने पार्ट में जैसे रख के निकालना लेबुना लेबुनो के लगे ने वाले एक ऐसा तो लोग चांस है कवदावत मेरे पार्ट में जैसे रख कर ने वाले సరే ఎన్ని సామాన్యం కరండి ఎదుగుట ఇన్సరాక్ పెళ్లి కరన్న అవస్థావం మేను కలిగి ఉన్న వాళ్ళట ఎక్కువ వాళ్ళట లొకు ఆసి అనిత్యాయట సాపేక్షిక హరి ఏనం అపి పాడమటయాం అపి కథా కరే అవసాంత మే జనవత్ సంగుత సంసరణ పద్ధతి సంబంధవ సంగుత సంసరణ పద్ధతి సంగుత సంసరణ పద్ధతి తర సంగుత సంసరణ పద్ధతి සම්බන්ධව සලකද්දී මයි පුතේ ප්‍රධාන වශයෙන් අපි මුලින්ම සංගුණ රුධිර සංසරණ පද්ධතියක් ගැන කතා කරන්නේ සත්වංශවල දැන් අපි ඉන්නවනේ නිඩාරියාව නිඩාරියාවන්ගේ අපි කියන්නේ සීලෝමික කුහරයක් තියෙනවා ඒගොල්ලන්ට විශේෂයෙන් පද්ධතියක අවශ්‍යතාවයක් නැහැ විසරණ කිනේ ක්‍රියාවලිය හරහා ද්‍රව්‍ය හුමාර කිරීම ප්‍රමාණවත් එතනින් පස්සේ එනවා परपोषित आकार परपोषित आकार जीवात्न परिसरे විසරණය කියන ක්‍රියාවලිය හරහා ද්‍රව්‍ය මාරු කර ගන්න පුළුවන් එක ඒගොල්ලන්ට ප්‍රමාණවත්. හරි විසරණය කියන ක්‍රියාවලිය හරහා ද්‍රව්‍ය මාරු කර ගන්න එක ප්‍රමාණවත්. ඒකට අවශ්‍ය නැහැ මේ මොනවද මේ පද්ධතියක අවශ්‍යතාවයක් නැහැ මොකද පද්ධතියක් විකසනය වීමේ අවශ්‍යතාවය ගැන අපි කතා කරද්දී දැනගෙන තියෙන මනීෂා පද්ධතියක් විකසනය වෙන්න ඕනේ ජීවීන්ගේ සෛල සංඛ්‍යාව වැඩි වෙලා හරි සෛල වල පරිමාව වැඩි වෙලා හරි ජීවීන් සංකීර්ණ වෙනකොට ඒතර ඒ මේ जीवन के परिवहन के लिए तो द्रव्य प्रमाण है द्रव्य परिवहन के लिए तो दूरी वैडी होना ये परिवहन के लिए तो द्रव्य प्रमाण है सा द्रव्य परिवहन के लिए तो दूर के लिए वैडी भी होने सा समय पद्धति के विकसन में आवश्यकता है तुम्हें मतलब सामान्य इतनी पास से आप मार वैडी एनालिडा वंश के अतरम संगुत संसरण पद्धति संसरण पद्धति निर्माण वेन्ने मे एनालिडा वंश के अभी देखिए ना ये एनालिडा वंश සංගෘත රුධිර සංසරණ පද්ධතිය ගැන කතා කරද්දී ඒගොල්ලන්ගේ 7 ඉඳන් 13 වෙනි ඛණ්ඩයේ ඉතර නිකන් පාර්ශ්වික හෘද ධර්ම. ඒ වගේම පෘෂ්ඨීය වාහිනියක් තියෙනවා. ඒ වගේම උදරීය වාහිනියක් තියෙනවා. මේ වාහිනි දෙක අතර තියෙනවා පාර්ශ්විකව හෘද තියෙනවා ඒගොල්ලන්ගේ. ඔය දෙකට විකට අර සාමාන්‍ය සත්‍ය හෘද වගේ නෙවෙයි. කුටිරා वांशिक प्रधान वशेडा वंशिको सलकाडा वंशिकी अभी अभ्यंतर अवयव पटकन सीलोमिक
අභ්‍යන්තර අවයව සහ කොටස් රුධිරයෙන් නැහැවීමින් පවතින ආකාරය සංසරණයක් කියන්නේ සීරෝමික සීරෝමේ තුල කියන්නේ සීරෝමික කුහරය තුල අභ්‍යන්තර අවයව නැහැවීමින් පවතින්නේ එතනින් පස්සේ තියෙනවා එතනින් පස්සේ අපි කතා කරනවා මොනවද මේ ආත් මේ එකිනෙකට මාතාවංශය ගැන කතා කරද්දී එකිනෙකට මාතාවංශයේ අයගේ ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර ජලවාහිනී පද්ධතියක් තියෙනවා ඒ ජලවාහිනී පද්ධතිය හරහා තමයි ද්‍රව්‍ය මාරු ක්‍රියාවලිය සිදු වෙන්නේ ඊට පස්සේ මාරු වෙනවා කෝඩේටා වංශයටදී සංතිරුදුර සංසරණ පද්ධතියක් තියෙනවා ඔය විදිහට තමයි සංසරණ පද්ධතිවල විකාශනය සිදු වෙන්නේ සංසරණ පද්ධතිවල විකාශනය සිදු වෙනා විදිහට එතකොට මේ සංසරණ පද්ධතියින් සම්බන්ධව සලකද්දී ඔය කියන කාරණා ටිකත් එක්ක ඉඳලා මුලින්ම අපි සංගෘතර සංසරණ පද්ධතිය ඇනලීඩා වංශිකින්ගේ නිර්මාණය වෙනවා. ඉතල එතෙන්දී ඒගොල්ලන්ගේ අභ්‍යන්තර රුධිර සංසරණ පද්ධතියක් විදියට දෘෂ්ටි වාහිනියක් සහෝදරී වාහිනියක් තියෙනවා. වාර්ෂික වර්ධ තියෙනවා. ඒ හරහා රුධිර සංසරණීමක් සිදු වෙනවා. ඔය කියන කාරණා ටික තමයි ඒතල මේගොල්ලන්ගේ ධන දිනේ. ඒක අපෘෂ්ඨ වංශින් ගත්තාම අපෘෂ්ඨවංශීන්ගේ සංගීත සංසරණ පද්ධතියක් තියෙන එකම ආකාරයේද අපි සැලකන්නේ මේගොල්ලමයි අපෘෂ්ඨවංශීන්ට අදාළව සංගීත සංසරණ පද්ධතියක් තියෙන එකම ආකාරයේද අපි සැලකන්නේ මේගොල්ලමයි එතකොට මම කිව්ව රූපසටහනාත්මක කියන්නේ කියලා ගැඩවිලගේ රූපසටහනත් කරලා ගැඩවිලන්ගේ ප්‍රධාන වශයෙන් අපිට බලා ගන්න පුළුවන් එතකොට මේගොල්ල මේ සංගීත රුධිර සංසරණ පද්ධතිය සංගීත රුධිර සංසරණ පද්ධතියක් සැලකද්දී උදේ විශේෂත්වය වෙන්නේ ඒක අපිට පුළුවන් අදාළ ස්ථානෙටම ද්‍රව්‍ය ටික පරිවහනය වෙන්න. ඒ විසරණය කියන ක්‍රියාවලිය වගේ එකක් කරහා යනව නම් ඒක ටිකක් අකාර්යක්ෂමයි. ඒ කියන්නේ අදාළ තැනට ගිහිල්ලා විතර විසරණය කියන ක්‍රියාවලිය හරහා යන්නේ. ඒක ටිකක් අර සාමාන්‍ය අවස්ථාවල වඩා අකාර්යක්ෂමයි. අකාර්යක්ෂම නිසා ද්‍රව්‍ය පරිවහනය ටිකක් හරි අමාරුයි. ඊට වඩා ලේසි අදාළ ස්ථානෙටම අරගෙන යනවා. අපි දන්නකො මේ පෝෂණ ද්‍රව්‍යලාදී මොනවා හරි දැන් DNA ශරීරයේ විදිපස කොටස කියලා ඔක විසරණය කියන ක්‍රියාවලිය හරහා යන්න ගියා නම් මේ පසුපස කොටස් දක්වාම ගැටලුවක් ඒ නිසා ඒක වළක්ව ගන්න ඔය කියන සංගුණ සංසරණ පද්ධතියක් නිර්මාණය වීම ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා ලියන පුතේ සංගුණ සංසරණ පද්ධතිය කියලා මාතෘකාව ලියන්න සංගුණ සංසරණ පද්ධතිය ඒ අර්ථ ලියන්න අන්තරාල තරලයෙන් වෙන්ව පිහිටන රුධිර වාහිනී තුලට සීමා වෙමින් අන්තරාල තරලයෙන් යන අභ්‍යන්තර තරලයක් මගින් අන්තරාල තරලයෙන් වෙන්ව පිහිටන සංසරණ පද්ධති වේ සංසරණ පද්ධති වේ රුධිර වාහිනී තුලට සීමා වෙමින් අන්තරාල තරලයෙන් වෙන්ව පිහිටන සංසරණ පද්ධති වේ රුධිරය හෘදය හෝ හෘද මගින් හෘදය හෝ හෘද මගින් හෘදය හෘද මගින් ඒ කියන්නේ එක හෘදයක් තියෙන පුළුවන් නැත්නම් හෘද ගොඩක් තියෙන පුළුවන් හෘදය හෝ හෘද මගින් ඒකට හේතුව දැන් ඇනලීඩා වංශිකින්ගේ හෘද ගොඩක් තියෙනවා මං කියන්නේ 7 ඉඳන් 13 වෙනි කන්නේ දක්වා යනකම් හෘද තියෙනවා පාර්ශ්වික හෘද විදියට හැබැයි අපේ ගත්තොත් මේක හෘදයයි තියෙන්නේ
जीवी संसर्ण पद्धति इतर विभाग संदीपनी हर दर अभी हृदय हो हृदय मगिन विशाल वाहिनी तुलट पंप कराई विशाल वाहिनी तुलट पंप कराई विशाल वाहिनी तुलट पंप कराई अनेक देंगे एनालिडा वांशिकीन गिने भी आप ये आत्मपोड़ा वांशिकीन के कत्ता में हृदय मैं कैटी दामनियाँ करे हरागील आयने वाला रुद्रे हेवटे कहते ना कैटी दामनियाँ करागील ने वाला रुद्रे हेवटे कहते हैं ना अरे हर्द्या क्यों ना हर्द ये हर्द्या कभी बड़ा क्या ना बोलूँगा हर्द्या क्या बड़ा क्या ना बोलूँगा लिया ना विशाल वाहिनी तुलट पंप कराई मेम विशाल रुद्रवाहिनी मेम विशाल रुद्रवाहिनी कुडा वाहिनी वलट विशाल वाहिनी रुद्रवाहिनी कुडा वाहिनी वलट अतु बेदी अतु बेदी एवा अवयव तुलट विनिविदयाई एवा अवयव तुलट विनिविदयाई एवा अवयव तुलट विनिविदयाई रासायनिक हुमारुव रासायनिक हुमारुव रुधिरे सह अंतराल तरले अतरद रासायनिक हुमारुव रुधिरे सह अंतराल तरले अतरद अंतराल तरले सह देह शैल अतरद अंतराल तरले सह देह शैल अतरद सिदुवे सिदुवे समहार विट मेम पद्धति वल समहार विट मेम पद्धति वल हृदय एकक हो वैडि गणनात दकिय हकिय वर्द एकाक हो वैडी गणना देखी है किया देखी है किया एनलीडा वन में नहीं आपूर्ति वन से किया ना एनलीडा वन में नहीं आपूर्ति वन से किन हाँ पूर्ति वन से किन तुला में मा आकारे पृष्ठवांशिकीन तुल मिम आकारे संसरण पद्धति देखिए है किय संसरण पद्धति देखिए है किय
ඇනලීඩාවන් සිකයන්ට අදාළව ඇනලීඩා වංශිකයන්ට අදාළව අපෘෂ්ඨ වංශික ඇනලීඩා වංශිකයන්ට අදාළව අදාළව නැහැ ඇනලීඩා වංශය අපෘෂ්ඨ වංශිකයන් ලෙසද ලෙසද අපෘෂ්ඨ වංශිකයන් ලෙසද කෝ ඩේටා වංශිකයන් පෘෂ්ඨවංශිකයන් ලෙසද හඳුනාගත හැකිය අපෘෂ්ඨවංශිකයන් ඉදිරියට අපිට ගන්න පුළුවන් ඇනලීඩාව පෘෂ්ඨවංශිකයන් ඉදිරියට අපිට ගන්න පුළුවන් කෝඩේටාව विवृत संसरण पद्धति විවෘත සංසරණ පද්ධතිය හා සැසඳීමේදී විවෘත සංසරණ පද්ධතිය හා සැසඳීමේදී වඩාත් ක්‍රියාශීලී සතුන්ගේ හා වඩාත් ක්‍රියාශීලී සතුන්ගේ හා විශාල සතුන්ගේ සයිලෙවලට साई लेवल ऑक्सीजन ना पोषक द्रव्य परिवहन ऑक्सीजन ना पोषक द्रव्य परिवहन इता कार्यक्षम सिद्ध कराई ऑक्सीजन ना पोषक द्रव्य परिवहन इता कार्यक्षम सिद्ध कराई मेरे को ऑक्सीजन परिवहन के क्रियावली है ඉතා කාර්යක්ෂම සිදු කරන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ ඇයි අදාළ ස්ථානයටම රුධිර වාහිනිය ඔස්සේ ද්‍රව්‍ය පරිවහනය කරන්න පුළුවන්. ඒතර විශේෂ වාසියක්. ඒ අදාළ තැනට මොකද ද්‍රව්‍ය ටික පරිවහන වෙනවා. ඊට හේතු වනුයේ සාපේක්ෂව ඉහළ රුධිර පීඩනයයි. සාපේක්ෂව ඉහළ රුධිර පීඩනයයි. කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි. ඒක ඉහළ රුධිර පීඩනයක් කියනවා. ඒක නිසා මොකද වෙන්නේ? අර සංයුක්ත සංසරණයකදී අපි හිතන්නක උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපේ සංස්ථානික මහදමනිය ඇතුලේ තමයි ඉහළම ප්‍රෙෂර් එකක් තියෙන්නේ. ඒ කියන්නේ අපි එහෙම ගත්තොත් අපි දන්නවා නිශාදී හෘදේ අපි කියනවානේ වම් කෝෂිකාව මගින් දෙන බලය තමයි රුධිර තෙරපීමකට ලක් කරන්නලා මහදමනිය තුලට ඇතුල් කරන්නේ. එක තමයි අපි ගන්න කීයක් විතරද 120 mm Hg කියලා ගන්න මේ mm 120 Hg කියලා කියන්නේ අපි මේකට කියනවා ආකුංච පීඩනය කියලා. ඒ වගේ මේකත් එක්කම අපි අලෙවක් ගාලා ගන්න විදිහට 80 mm Hg කියලා එකක්. එතකොට මේක ඒකක දෙක අපිට ඕන නම් අයින් කළා 120 ලා ඉරක් 80 mm Hg කියලා ගන්නවා. මේක තමයි සම්මත ක්‍රමය. එතකොට ඒ කියන්නේ මේකෙන් කියවෙනවා ආකුංච පීඩනය මේකෙන් කියවෙනවා විස්තර පීඩනය. ඔය ආකුංච පීඩනය විස්තර පීඩනය දෙක අතර තමයි වෙනස. අපි ගන්නේ නාඩි පීඩනය කියලා. මොන පීඩනයකින්ද අපි කියන්නේ නාඩි පීඩනය. 120 ඇලයිරක් 80. එතකොට ආකුංච පීඩනය සහ විස්තර පීඩනය. හරිද? ඒ ඔය පීඩන දෙක අතර වෙනස අපි කියනවා නාඩි පීඩනය. එතකොට මේක දෙන්නේ බුදුර වාහිනියේ බිත්ති මත තමයි මේ ඇතුලෙන් තෙරපීම වෙන්නේ. ඒ බිත්ති මත දොර මොකද වෙන්නේ? සංගුණ සංසරණ පද්ධතියකදී
ඒ බිත්තිය මත විශාල තෙරපීමක් ඇති වෙනවා. ඒතර අදාළ ස්ථානයේ දක්වාම ඩ්‍රග් ටික පරිවහනය කරන්නත් පුළුවන්. ඒතර මේ තෙරපීමේ බලය පාවිච්චි කරගෙන. ඒක තමයි ඒතර මේ සංවිධ සංසර පද්ධතියක් තුළ සිදු වෙන දන්න. දුෂ්ටවංශයන්ගේ ගත්තාම අපි කියන කොහොමත් දුෂ්ටවංශයන්ගේ තියෙන්නේ සංවිධ සංසර පද්ධතියක්. දුෂ්ටවංශයන්ගේ තියෙන්නේ සංවිධ සංසර පද්ධතියක්. ඒතර අපෘෂ්ටවංශීන්ට අදාළව කතා කරපු අනනිඩා වංශිකින්ගේත් බලාගන්න පුළුවන්. ඊට අමතරව ඔය කෝට් මොලස්කා වගේ කණ්ඩායම ආස්තෝඩා වගේ කණ්ඩායම හෘද තිබ්බට ඒගොල්ලන්ගේ තියෙන්නේ විවෘත සංසර පද්ධතියක්. ඒ කියන්නේ අභ්‍යන්තර රුධිර හැබක් දරනවා. ඒ රුධිර හැබ තුළට තමයි රුධිර නිදහස් වෙන්නේ. ඒතකොට පීඩනයක් නැහැ ඒකේ. නිකන් ඒතකොට රුධිරේ ගමන් කරද්දී ඒ අභ්‍යන්තර ඒ අවයවයන් රුධිරයෙන් නැහැවීමින් පවතිනවා. අන්නේ නැහැවීමින් පවතිමින් තමයි ඒ රුධිරේ ගමන් කරන්නේ. අභ්‍යන්තර අවයව නැහැවීමින් පවතිමින්. ඒතකොට විස්තරණය කියන ක්‍රියාවලිය තමයි ද්‍රව්‍ය පරිවහනය කියන ක්‍රියාවලිය සඳහා පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි ආයි කතා කරන්න යනවා. දැන් මේකෙන් මේ සංවෘත සංසරණයයි ව්‍යුත්ත සංසරණයයි ඉවර වෙනවා. සමාඩෝ අපිට කෙටි සකහන විදිහට වුණත් අහන්න පුළුවන් මේ ඉතිනා සංවෘත සංසරණය කියලා දීලා කෙටි සකහනක් විදිහට දෙනවා. අචනා ප්‍රශ්නික. එහෙනම් දැන් ව්‍යුත්ත සංසරණය කියලා දීලා කෙටි සකහනක දෙනවා. දු ඒක නිසා මේවා ටිකක් වැඩිපුර හොඳට බලා ගන්න. ඊට පස්සේ මම මාරු වෙනවා දෘෂ්ටවංශීන්ගේ සංසරණ පද්ධතියට. මොකද දෘෂ්ටවංශීන්ගේ සංසරණ පද්ධතිය සරගද්දී කුදී ඒකේ සංසරණයේ ආකාර දෙකක් තියෙනවා. දෘෂ්ටවංශීන්ගේ සංසරණ දෘෂ්ට වංශීන්ගේ සංසර නය දෘෂ්ටවංශීන්ගේ සංසරණය ගත්තාම පුතේ අපි කොහොමද දන්න ඕනේ මේගොල්ලන් කියන්නේ මේ රුධිර වාහිනී තුල කියලා. කොහොමද අපි දන්නව මේකේ රුධිරය ගමන් කරන්නේ රුධිර වාහිනී වල කියලා. ඒතරේ රුධිර වාහිනී වල රුධිරය ගමන් කරද්දී මේ සංවෘත මොකද මේ ආකාර වල නැත්නම් දෘෂ්ටවංශීන්ගේ ප්‍රධාන වශයෙන් අපි සලකනවා. ඒතර මේ රුධිර සංසරණ පද්ධතිය ඇතුළ රුධිර ගමන් කරද්දී සංවෘත එකක් කියලා අපි කියන්නේ. මේ සංවෘත සංසරණ පද්ධතිය තුළ හරිද? එතකොට රුධිරය රුධිර වාහිනිය තුළ ගමන් කරනවා. එතෙන්දී අපි සංසරණ පද්ධතියක අවශ්‍යතාව ගැන කලින් කතා කළා තිබුණද? සංසරණ පද්ධතියක අවශ්‍යතාව ගැන කතා කරද්දී අපි කියනවා සංසරණ පද්ධතියේ අවශ්‍යතාවයන් මොනවාද? එකක් තමයි පොම්ප කරන අවයවයක් විතර හෘදේ වැදගත් වෙනවා, රුධිර වාහිනිය වැදගත් වෙනවා, රුධිරය වැදගත් වෙනවා. ඔය ටික මේ සංසරණ පද්ධතිය තුළ අපිට බලා ගන්න පුළුවන්. මොනවාද? සංසරණ පද්ධතියේ සංසරණය වෙන අවයවයක් තියෙනවා, ඒ වගේම සංසරණය වෙන තරලයක් තියෙනවා, ඒ වගේම රුධිර වාහිනිය තියෙනවා. දැන් මේ සංස්කෘත සංසරණ පද්ධතිය තුළ ප්‍රධාන වශයෙන් අපි ඔක වාහිනියෙම ගත්තාම තව කොටස් වලට බෙදෙනවා. අර දන්න ජමොත් මොනවද මේ වාහිනිය වල කොටස් වෙන්නේ පුතේ? ධමනි තියෙනවා, ශිරා තියෙනවා, කේශනාලිකා තියෙනවා. මොනවද ධමනියක් ධමනිකාවකට බෙදෙන්න පුළුවන්, ශිරාවක් අනුශිරාවකට බෙදෙන්න පුළුවන්. ඒ අනුශිරාවක් සහ ධමනිකාවක් අතර තමයි කේශනාලිකාවක් නිර්මාණය වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මෙහෙම આવොත් එම සස්ථානික ධමනිය බෙදලා එනවා අතුශාකාවක්. ඒක අපි කියන්නේ ධමනිය, සාමාන්‍ය අපි කියන්නේ ධමනිය කියලා. මේක අපි දන්න මේක ධමනිය කියලා. මේක ධමනිය නම් මේක බෙදෙනවා ධමනිකාවකට. එවාගේ මේ පැත්තෙන් යන්නේ ශිරාවක් නම් මේක බෙදෙනවා අනුශිරාවකට. මේක ශිරාව, මේක ධමනිය. දැන් මේන ධමනිකාව අතර මේ දෙක අතර නිර්මාණය වෙනවා කේශනාලිකා ජාලයක්. ඔය මේ අතර නිර්මාණය වෙනවා කේශනාලිකා. මේ හරියෙන් තමයි එළියට යන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් රුධිරය ගමන් කරද්දී කේශනාලිකා හරහානේ ධමනියකින් විසරණය වෙන්නේ නෑනේ. අදාළ පටක කොටසට රුධිර සෛල හරහා එන පෝෂක සහ අනිකුත් සංඝටක යන්නේ කොහොමද? මේ කේශනාලිකා හරහා. එතකොට ඔය විදියට
මේ පද්ධතිය ඇතුලේ සංගුණ සංසරණ පද්ධතිය ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් ධමනි ධමනිතර සාමාන්‍ය මේ සංගුණ සංසරණ පද්ධතිය තුල එතකොට දැන් කේශනාලිකාවක් කියම ගත්තාම ඒ පරිවහන කාර්යක්ෂමතාවය වැඩි කර ගන්න අපි කියන පුතේ තනි සෛලයක ඝනකමක් තියෙන්නේ කේශනාලිකාවක එතකොට මේ තවෙ පරිවහනය කරද්දී කාර්යක්ෂමතාව වැඩි කර ගන්න අදාළ පටකවලදී මේ අපිච්ඡද සෛල වලින් තියෙන අපි කියන්නේ සර්ව ශර්තනීය අපිච්ඡදය ඒසා එතකොට ඒ හරහා මොකද එන්නේ එකක් ද්‍රව්‍ය වලට ඇතුල් වෙන්න හැකියාව තියෙනවා මේ මොනවාද මේ සෛල වලට ඒ වගේම අපද්‍රව්‍ය එකතු කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මොකද සමහරවිට දැන් කාබන් ඔක්සිජන් ටික දෙනකොට කාබන් ඩයොක්සයිඩ් ටික ගන්නවනේ අරගෙන ওই ටිකයි සිරහරහානේ පෙනහළු දක්වා අරන් එන්නේ ඔය කියන ද්‍රාවලි දෙකම වෙන්නේ ඒ පද්ධති ආරාමයි වෙන්නේ මේ පද්ධති ආරාමයි සිදු වෙන්නේ එතකොට මේවා දැන් සාමාන්‍යතර සංගීත සංසන්න පද්ධතියක් ගත්තාම ඒකෙන් සිද්ධ වෙන්නේ ඒතර හෘදයෙන් ධමනි වලට යනවා ධමනි වලින් ධමනිකා වලට යනවා ධමනිකා වලින් කේශනාලිකා වලට යනවා කේශනාලිකා වලින් අනුශිරා වලට යනවා අනුශිරා වලින් ශිරා වලට යනවා ශිරා හරහා හෘදයට යනවා උත්තර මහශිරාව සහ අධින මහශිරාව කියලා අපි වෙන් කරන්නේ ඒතර ඒ ඇවිල්ලා ආයි හෘදයට යනවා හෘදයට ඇවිල්ලා මේකෙත් ආයි අපි තව කතන්දරයක් කියනවා ඒක ඇතුලේ තියෙන පුතේ තවත් සංසරණය සංගත සංසරණය ඇතුලේ තවත් කාරණා දෙකක් තියෙනවා එකක් අපි කියනවා සංගෘත ඒක සංසරණයක් අනික ditth සංසරණය ඒ කියන්නේ එන හෘදය හරහා එන රුධිරය දැන් අපි ගත්තොත් එහෙම මනීෂා මට්සින් කියන අපි ගත්තා මෙහෙම ඇවිල්ලා හෘදය තියෙනවා මෙහෙම එනවා දැන් මේකේ කොහොම ඇවිල්ලා මේක අපි දන්නවා කර්මල් කියලා ජලක් වම එන රුධිරය මෙන්න මෙහෙම යන්නේ අපි කියන්නේ ඒ කියන්නේ මේක දෙන හෘදයේ මාත්සින්ගි කුටීර දෙකක හෘදයක් තියෙනවා කුටීර දෙකක හෘදයක් තියෙනවා මාත්සින්ගි එතකොට දැන් මෙතනින් එන රුධිරය මෙතනනම් මං කියලා දාන්නම් දේහය කියලා දැන් මේ විදිහට දෙන සංසරණ පද්ධතියක් අපි කියනවා ඒක සංසරණයක් මේකේ වෙනස වෙන දැන් මේ දේහය හරහා ගිහිල්ලා එන රුධිරය හෘදයට ඇවිල්ලා දැන් අපේ හැමනම් වෙන්නේ ඒව ඔක්සිජන් වලින් සංතෘප්ත කරගන්නවා වෙනාලු වලට යවලා දැන් මෙතනදී වෙන්නේ එහෙම එකක් නෙමෙයි දේහයෙන් හෘදයට එන්නේ ඔක්සිජනේ හුත රුධිරය කියන්නේ ඔක්සිජන් අඩු රුධිරය ඇවිල්ලා ඒක යනවා කරමල් වලට අපි කියන්නේ ජලක්ලම මත්සෙන්ගේ අපි දන්නවනේ මාළුන්ගේ විධානයේට ඇතුළතින් දිනන ජලක්ලම නැත්නම් කරමල් දිනන අලුත් මාළුද නැද්ද කියලා අපි බලන්නේ කොහොමද කර්මල උස්සල බලලා මාට කියන්නේ රතු පාටයි විනන් අපි කියනවා ඒක අලුත් මාළු කියලා එතෙන්දී දැන් ඒ ජලක්ලම කියලා කියන්නේ කර්මල ඒක තමයි යාගේ ශ්වසන පද්ධතිය එතන ඒ ශ්වසන පද්ධතිය යවනවා ගිහිල්ලා ආය දෙහයට යවනවා දැන් එතකොට මේකේ හෘදයේ තියෙන්නේ කුටීර දෙකයි එතකොට මේක සංගුද සංසරණයක් හෘදයෙන් කර්මල් වලට යනවා කර්මල් වලින් දෙහයට යනවා දෙහෙන් ආය හෘදයට එනවා දැන් මේක සංගුද සංසරණයක් හැබැයි මේ සංගත සංසරණය තුළ දේහය තුළින් එක වටයක් යනකොට හෘදය තුළින් යන්නේ එක වටයයි ඒක නිසා ඒ වගේ සංසරණ වලට අපි කියනවා සංගත සංසරණයක් වගේම අසම්පූර්ණ සංසරණයක් අසම්පූර්ණයි ඒක සංසරණයක් විශේෂයෙන් දන්නවනේ අනික මේ ඒක සංසරණයයි සංගත සංසරණය තුළ තියෙනවා කොටස් දෙකක් ඒ කියන්නේ ඒක සංසරණයයි ත්‍ිට්ඨ සංසරණය කියලා කොටස් දෙකක් තියෙනවා මේ එකම සංසරණ පද්ධතිය ඇතුලේ ඒක සංසරණ පද්ධතියේදී අපි කියන්නේ ඒක සංසරණ පද්ධතිය කියලා කියන ක්‍රියාවලියේදී වෙන්නේ හෘදයේ තුලින් එක වටයක් යනකොට දේහය තුලිනුත් එක වටයක් යන්නේ සංගෘතයි එතකොට එතෙන්දී පෙනහළු වලට ගිහිල්ලා පිරිසුදු කරගෙන පිරිසුදු රුධිරය හෘදයට ඇහිලා හෘදය පුරා බෙදා හෘදයෙන් දේහ පුරා බෙදා ගැනීමක් වෙන්නේ නැහැ එතකොට මට්සින් ගේ වෙන්නේ ඔන්න ඔය වගේ සංසරණයක්. ඔක අපි ඉස්සරහට එක එක සංසරණ පද්ධතියින් මෙන්න මෙම කතා කරන මට්සින්ට වඩා ඔබේ ජීවින් ගේ වෙනස්. ඔබේ ජීවින්ට වඩා උරගින් ගේ වෙනස්. උරගින්ට වඩා පක්ෂින් ගේ සහ ශීරපායින් ගේ වෙනස්.
සංසන පද්ධතිය තුළ ඒවයි ව්‍යාකාරීත්වයන් ගත්තාම හැමෝගෙම එක සමාන නැහැ. එකිනෙකට වෙනස්. ඒ සංසරණ පද්ධතියන් සැලකද්දී ඒතර සංගත ඒක සංසාර පද්ධතියක් සහ සංගත ditth සංසරණ පද්ධතියක් කියලා ගත්තාම අපි ඒක සංසාර පද්ධතියක් කියලා කියන්නේ හේතුලින් මට එකයි නම් හෘදයේ තුලිනුත් වට එකයි. ditth සංසාර පද්ධතියක් කියලා කියන්නේ හේතුලින් එක වටයයි නම් හෘදයේ තුලින් වට දෙකයි. එතෙන්දි වෙනස් වෙන්නේ හෘදයෙන් ආයි වෙන් වෙලා ගිහිල්ලා පෙනාර වලට ගිහිල්ලා පිරිසිදු කරගෙන ඇවිල්ලා තමයි ආයි යවන්නේ. ඕකේ ආයි අපි වෙනම වෙන් කරනවා අසම්පූර්ණ ditth සංසාර පද්ධතියක් කියලාත් වෙන් කරනවා. ඒකට හේතුව දැන් මත්ස්වින්ගේ අපි කතා කරද්දී කුටීර කර්ණිකා එකයි කෝෂිකා එකයි මත්ස්වින්ගේ සංසන පද්ධතිය. හැබැයි උභය ජීවීන්ගේ යනකොට කර්ණිකා දෙකයි කෝෂිකා එකයි. ඒතර කර්ණිකා දෙකයි කෝෂිකා එකයි කියලා කියන්නේ කෝෂිකාවේදී ඒ කියන්නේ කර්ණිකා දෙකේ වින්ලා ගිහිල්ලා එකකින් ආයි එකක් මේ හෘදයට එකතු වෙද්දී අනිත් එක වෙනහළ වලට ගිහිල්ලා ඒ දෙකෙන් එන රුධිරය ඇවිල්ලා කෝෂිකාවේදී මිශ්‍ර වෙනවා. එකෙනේ රුධිර මිශ්‍ර වෙලා ඒ රුධිරය නැවත මොකද වෙන්නේ දේහේ පුරා බෙදා හරිනවා. හැබැයි එතෙන්දී ඔක්සිජන් කෘතේකයි ඔක්සිජන් හෘද රුධිරයයි දෙකම එකට එකතු වෙලා මිශ්‍ර වෙලා තමයි යන්නේ. ඒක නිසා තමයි අසම්පූර්ණ ditth සංසරණයක් අපිට එතනින් බලා ගන්න පුළුවන්. හැබැයි හෘදේ කුටිල 3යි. අදවතක් කියන කුටිල 3ක තියෙන්නේ මානවගේ අදවතක් කියන කුටිල 2යි තියෙන්නේ. ඒතර ඔය විදිහට තමයි මේ සංසරණ පද්ධතියේ නිර්මාණය වෙන්නේ මත්ස්‍යින්ගේ ඊගාඩ උභය ජීවින්ගේ උරගීන්ට යනකොට ඔක උරගීන්ගේ කර්ණිකා දෙකයි කෝෂිකා දෙකයි පැහැදිලිව වෙන් වෙනවා. හැබැයි වෙන් වුණාට කර්ණිකා අතර සිදුරු දෙකක් තියෙනවා. කර්ණිකා අතර ආවරණය නැත්නම් කර්ණිකා අතර විත්තියේ සිදුරු බලා ගන්න පුළුවන්. ඒක නිසා අපි කියනවා කියලාද ඒගොල්ලන්ගේ අර ඔක්සිජන් පුතරුද්‍රයයි හුතරුද්‍රයයි කියන දෙකම මික්ස් වෙනවා. ඒතර ඒක නිසා ඒකත් අසම්පූර්ණ ditth සංසරණය වෙන තරගන්නේ. එතෙන්දි වෙනසක් වෙනවා කිඹුලන්ගේ අනිත් අයට සාපේක්ෂව කිඹුලන්ගේ මොකද වෙන්නේ මේකේ කිඹුලෝ සලකද්දී ඒගොල්ලන්ගේ අපිට බලා ගන්න පුළුවන් මේ දෙක අතර මොනවා වෙනවද රුධිරය කිඹුලන්ගේ පැහැදිලි කුටිල හතරක් තියෙන එක නිසා රුධිරයේ මිශ්‍ර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. පක්ෂීන්ගේ කුටිල හතරයි ශිරපායන්ගේ කුටිල හතරයි ඒවා ඔක්කොම සම්පූර්ණ ditth සංසරණ සක්මදදී නිදසල කරන එක කියන්නේ හෘදය තුලින් වට දෙකක් යනකොට දේහය තුලින් එක වටයක් යන්නේ සම්පූර්ණ ditth සංසරණ පද්ධතියෙන් බලා ගන්න පුළුවන්. ඔය විදිහට ඉතල සමේ උදිර සංසරණ පද්ධතියේ විකාශනය කියන්නේ ඒ සත්ව කාණ්ඩය නැත්නම් කාණ්ඩානුව විකාශනය වීමක් සිදුනො දැන් කයරණ මාටාවංශිකයන්ගෙන් ගත්තාම ඒකලන්ට අභ්‍යන්තර ජලවාහිනී පද්ධතිය නේ සදාදායක වෙන්නේ. ඒ වගේම මොලස්කා සහ ආර්ත්‍රපෝඩා වංශිකයන්ගේ උදිරේ හැබගෙන ලිවෙන දායක වෙන්නේ. දැන් මෙතනදී හෘද දායක වෙනවා. හැබැයි උතර උතන්දී ඔක්සිජන් පුතසාවතර උදිරය උතර හෘදය තුලින් යන වට සංඛ්‍යාව අනුව උතර මත්සෙන්ගේ ඊට වඩා පොඩි වෙනසක් තියෙනවා. උතර යන වට සංඛ්‍යාව එකිනෙකට වෙනස් වෙවි යනවා. සංගෘත සංසරණ පද්ධතිය තුල වොන්න කියන වෙනස්කම් ටික අපි කතා කරන්න පුතේ. සංගෘත සංසරණ පද්ධතිය තුල ওই ටික අපිට ගොඩක් වැදගත්. මේවා වැදගත් නැහැ කියලා කියන්න බෑ. මොකද ඉරිගාන ප්‍රශ්න වලම නිතරම අහනවා. ඒ නිසා ඌ අපිට ගොඩක් වැදගත් කොටස් විදිහට අපි සලකන්නේ. හරිද? ලියන්න. කුෂ්ඨ වංශයෙන්ගේ සංසරණය. ලියන්න. සංගෘත එච්චර ලියන්න වෙන මොනවද කියන්න බමුද ඒක සංසරණය ditth සංසරණය වෙන් කරනවා. පස්සේ සංගෘත සංසරණ පද්ධතියක් සංගෘත සංසරණ පද්ධතියක් පෘෂ්ඨ වංශිකීන්ගේ දැකිය හැකිය. පෘෂ්ඨ වංශිකීන්ගේ දැකිය හැකිය සංගෘත සංසරණ පද්ධතියක් පෘෂ්ඨ වංශිකීන්ගේ දැකිය හැකිය. එහි ප්‍රධාන රුධිර වාහිනී එහි ප්‍රධාන රුධිර වාහිනී
वर्ग तुनकी प्रधान रुद्रवाहिनी वर्ग तुन की एनाम पाठ मारू कल्याण एनाम दामनी दामनी कमा चिराहा दामनी चिराहा केश नालिका दामनी चिराहा केश नालिका वे हर दिन सामान पाटीन दामन शिराहा केश नालिकावे मेम सैम नाल वर्गीयकम मेम सैम नाल वर्गीयकम रुदिर रुदिर एक दिशात्मक व एक दिशात्मक व गैलीम सिद्धुवे रुदिरे एक दिशात्मक गैलीम सिद्धुवे हृदय सिट हृदय सिट हृदय सिट अवयव करा रुदिरे गिनेयन अवयव करा रुदिरे गिनेयन रुदिर वाहिनी दमनी लेस हैंदिन्वे दमनी लेस हैंदिन्वे हृदय से अवयव करा रुदिर गिनेयन रुदिर वाहिनी दमनी लेस हैंदिन्वे दमनी अक्की लगेने हृदयं एलियट एने का शिरावक्कलकेने हृदय वेदने का हरद एक अब ऑप्शन पुत्र उत के स्वभाव अनुणंग उपयोग विनाश करना एक अब इस ये विलाट वाला मु हृदय सिट अवयव दक्वा रुदिर आरण यानि दमनी बोली दै हेम नवीन अवस्था पक अभी मे नवीन अवस्था के लगे ऑप्शन पुत्र सार उत्तर स्वभाव मत तना पे विनाश करनी एक अभी पास से वर्ग करम दामन लेस हैंदिन्वे मेम दामनी अवयव तुलदी मेम दामनी अवयव तुलदी कुडा वाहिनी वलट बेदी आई कुडा वाहिनी वलट बेदी आई दामनी अवयव तुलदी कुडा वाहिनी वलट बेदी आई एवा दमनिका नंबे एवा दमनिका नंबे दमनिका नंबे
එමගින් සවිවර තුනී බිත්ති සහිත සවිවර තුනී බිත්ති සහිත සවිවර තුනී බිත්ති සහිත අන්වීක්ෂීය වාහිනී වන අන්වීක්ෂීය වාහිනී වන කේශ නාලිකාවලට අන්වීක්ෂීය වාහිනී වන කේශ නාලිකාවලට කේශ නාලිකාවලට රුධිරය මුදා හරින අතර රුධිරය මුදා හරින අතර විසරණය ඔස්සේ විසරණය ඔස්සේ රුධිරය හා දේහ සෛල වටා ඇති විසරණය ඔස්සේ රුධිරය හා දේහ සෛල වටා ඇති විසරණය ඔස්සේ රුධිරය හා දේහ සෛල වටා ඇති අන්තරාල තරලය අතර අන්තරාල තරලය අතර ද්‍රව්‍ය හුවමාරු වන ස්ථානද මේවා වේ ද්‍රව්‍ය හුවමාරු වන ස්ථානද මේවා වේ ද්‍රව්‍ය හුවමාරු වන ස්ථානද මේවා වේ සාමාන්‍යයෙන් රුධිර කේශ නාලිකාවක් රුධිර කේශ නාලිකාවක් තුනී අපිච්ඡද සෛලවලින් නිර්මාණය වී ඇත තුනී අපිච්ඡද සෛලවලින් නිර්මාණය වී ඇත රුධිර කේශ නාලිකාවක් තුනි අපිච්ඡද සෛලවලින් නිර්මාණය වී ඇත ඉන්පසු කේශ නාලිකා එකට එකතු වීමෙන් ඉන්පසු කේශ නාලිකා එකට එකතු වීමෙන් අනුසිරා නිර්මාණය වේ අනුසිරා කේශ නාලිකායකට එකතු වීමෙන් අනුසිරා නිර්මාණය වේ මෙම අනුසිරා එකතු වී මෙම අනුශිරා එකතු වී රුධිරය නැවත හෘදය වෙත රුධිරය නැවත හෘදය වෙත ගෙන යන ශිරා නිර්මාණය කරයි ශිරා නිර්මාණය කරයි ශිරා නිර්මාණය කරයි. එතකොට දැන් අපි කිව්වේ හෘදයෙන් එළියට යනවා ධමනී ධමනියක් ඇතර මිටද ධමනිකාවකට බෙදෙනවා ධමනිකාව අනුශිරා මේ කේශ නාලිකාව වලට බෙදෙනවා කේශ නාලිකා අනුශිරාව වලට බෙදෙනවා ශිරා වලට යනවා. අපි ඒක නිකන් පොඩි සටහනක් දාගමු. මේ විදිහට හරිද? පොඩි සටහනක් දාගමු අපි රූප සටහනක් දැන් මේ ඉස්සලා බලා ගන්න
कर्नाटक दामनीय दामनिका केशुनालिका शिरासा अनुशिरा दमनीय दमनिकाव केशनालिका शिराव अनुशिराव दमनीय दमनिकाव केशनालिकाव अनुशिराव शिराव अर्द संसरण अभ्यंतर विशेष संसरण विवरण हर एक जाना मेरी आगे जैव संदीप्ति करानी आई एक एटीपी
වැයවෙන ක්‍රමයක් විදිහට ජෛව සම්දිත්‍තිය කියන්නේ ආලෝකය නිපදවීම කියන ක්‍රියාවලිය හරහා යා රැට මේ නිසාචර තාවයක් වගේ මේකල පෙන්වන්නේ අනාමිද්‍රව දවල්ට මේ ඉගිලනෝ පෙන්නේ නැහනේ රැට ඉගිලන්නේ එතකොට අපි රැට තමයි එතකොට ඒගොල්ලන්ට ඒ සංචරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍යයි මේ ආලෝකය ඒ සඳහා යා එතකොට ජෛව සම්දිත්‍තිය කියන ක්‍රියාවලිය කරනවා හරිද ඒ නිසා රැට යන්නේ ඇයි කියලා උගෙන් තමයි අහන්න ඕනේ ඇයි කියලා අනුදිර රැට යන්නේ කියලා හරිද දවල්ට යන්න දුර එතකොට ජෛව සම්දිත්‍තිය කියන්නේ කියලා තුර ශක්තිය පාවිච්චි කරන ආලෝකය නිපදවන එක හරිද ඉවරන හරියට අග්ගල් මැසේජ් එක දාන්න ඉවරයි කියලා දාන්න උපසරාණ උෂාදී හරිද නේ දිනිනා හරිද සඳුනේ හරි සර් හරි නේ ඊටවස් අපි යනවා අලුත් මාතෘකාවක් ඒක සංසරණය ඒක සංසරණය කියවම් දැන් ඔයාලගේ මයින්ඩ් එකේ වැඩ කරන ඒක සංසරණය කියලා කියන්නේ මොකක්ද කියලා කියන එක ඒ කියන්නේ මොකක්ද මේ වැඩ කරන්නේ ඒ කියන්නේ හෘදයෙන් තුලින් එක වටයක් යනකොට දේහය තුලනොත් එක වටයයි කියන සංකල්පය දැන් ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනේ එතන ඒක තමයි වෙන්නේ ඒ කියන්නේ දේහය තුලින් එක වටයයි නේද හෘදයෙන් තුලනොත් එක වටයයි ඒ වගේ සංසරණයකට අපි කියනවා සංගුද්ධ මොන සංසරණයක් කියලාද ඒක සංසරණයක් කියලා අනුමාත්‍රකාව ලියන්න ඒක සංසරණය ලියන්න ඒක සංසරණයක් සිදුවීමේදී एक संसरण यादवी मुलु देहय पुराम सिधुवन मुलु देहय पुराम सिधुवन पूर्ण संसरणेक दी मुलु देहे पुराम सिद्धुवन पूर्ण संसरणेकदी रुधिरय रुधिरय हृदय तुलिन एक्वरक पमनक गमन गनि हृदय तुलिन एक्वरक पमनक गमन गनि हृदय तुलिन वेनुमद एक संसरणयक् सिद्धवीमेदी मुलु देहे पुराम सिद्धवन पूर्ण संसरणेकदी रुधिरय हृदय तुलिन एक्वरक पमनक गमन गनि हृदय तुलिन एक्वरक पमनक गमन गनि मेम एक संसरणय पेन्वन मेम एक संसरणय पेन्वन सतुन्गे एक संसरणयक् पेन्वन सतुन्गे हृदय कुटीर देककिन् सैदीयत कुटीर देककिन् सैदीयत एनाम एनाम कर्णिकाव हा कोशिकाव एनाम कर्णिकाव हा कोशिकाव कर्णिकाव हा कोशिकाव वे हृदय कुटीर देखाई देने एक कर्णिकाव कोई एक कोशिकाव कोई एक संसरणेक दी एक संसरणेक दी एक संसरणेक दी देहे सिट पमीन देहे सिट पमीन
දේහයේ සිට පැමිණෙන සාපේක්ෂව ඔක්සිජන් ඌණ රුධිරය සාපේක්ෂව ඔක්සිජන් ඌණ රුධිරය සාපේක්ෂ ඔක්සිජන් ඌණ රුධිරය කර්ණිකාව වෙතද කර්ණිකාව වෙතද ඉන්පසු ඉන්පසු කෝෂිකාවටද යැවේ කෝෂිකාවටද යැවේ ඉන්පසු කෝෂිකාවටද යැවේ ඉන්පසු කෝෂිකාව සංකෝචනයෙන් ඉන්පසු කෝෂිකාව සංකෝචනයෙන් රුධිරය රුධිරය ජලක්‍රම තුල ඇති ජලක්‍රම තුල ඇති කේශ නාලිකා केश नालिका जालयट पंप कराई केश नालिका जालयट पंप कराई उधरे केश नालिका जालयट पंप कराई केशनालिका हा बाहिर परिसर यातर इन पासु केशनालिका हा बाहिर परिसर यातर केशनालिका हा बाहिर परिसर यातर वायु हुआ मारो सिद्धुए वायु हुआ मारो सिद्धुए केशनालिका बाहिर परिसर अतर वायु मारु सिद्धुए एहिदी तवद तवद एहिदी ऑक्सीजन रुधिरे तुलट एहिदी ऑक्सीजन रुधिरे तुलट एहिदी ऑक्सीजन रुधिरे तुलट विसरणयद විසරණයද CO2 විසරණය මගින් CO2 විසරණය මගින් රුධිරයේ නිවත් වීමද සිදුවේ හරිද රුධිරයේ නිවත් වීම සිදුවේ ඉන්පසු ඉන්පසු ඔක්සිජන් වලින් පෝෂිත වූ රුධිරය ඔක්සිජන් වලින් පෝෂිත වූ රුධිරය දේහය පුරා සංසරණය වෙමින් දේහය පුරා සංසරණය වෙමින් දේහය පුරා සංසරණය වෙමින් හරිද විසරණ CO2 විසරණය ඔක්සිජන් ඉවත් වීමෙන් පසු ඔක්සිජන් වලින් පෝෂිත වූ රුධිරය දේහය පුරා විසරණයෙන් සංසරණය වෙමින් දේහ පුරා සංසරණය වෙමින් රුධිර කේශනාලිකා ඔස්සේ රුධිර කේශනාලිකා ඔස්සේ කේශනාලිකා ඔස්සේ දේහයේ සෛල වෙත ළඟාවේ දේහයේ සෛල වෙත ළඟාවේ देहे साइल वित्त लंगावे हर्द साइल वित्त लंगावे ए दे
සංගෘත ඒක සංසරණයක් පෙන්වන පෙන්වන සතුන් සඳහා උදාහරණ ලෙස අස්තික මසුන් කාඩ්ලේජ් මසුන් අස්තික මසුන් කාඩ්ලේජ් මසුන් අස්තික මසුන් හා කාඩ්ලේජ් මසුන් සැලකිය හැක අස්තික මසුන් ලෙස නාස්තික මසුන් ලෙස අස්තික මේ කාඩ්ලේජ් ගන්න කාඩ්ලේජ් මසුන් ලෙස කාඩ්ලේජ් මසුන් ලෙස මෝරා හා මඩුවා දැක්විය හැක තව අය ඉන්නවා අපිට මම මේ ගත්තේ අපිට සම්පත්තියේ දීලා දෙන උදාහරණ කාඩ්ලේජ් මසුන් අපිට ගන්න පුළුවන් අස්තික මසුන් ඔක්කොම කාඩ්ලේජ් මසුන් දාලා මෝරා සහ මඩුවා මෝරායි මඩුවායි කියලා කියන දෙන්නම කාඩ්ලේජ් මත්ස්‍ය ඒගොල්ලෝ දෙන්නගේම තියෙන්නේ ඒක සංසරණයක් සංගතයි ඒක සංසරණයක් ඒක අපි පොඩි රූප සටහනක් දාගමු හෘදයේ කුටීර දෙකයි එක කර්ණිකාවයි එක කෝෂිකාවයි හෘදයේ ගණිද්දී එක කර්ණිකාවයි එක කෝෂිකාවයි හරිද අපි අඳින පොඩි රූප සටහනක් ජලක්ලෝ මඳින් රූප සටහන මේක දේහය सांगुतिक दीप्त संसरण है दीप्त संसरण है अंतिम रूप से आना मेरे अंदर मेरे मास्क का वाली अन्नों ने मेरे किस लांड रही ना इवर कल्ला हरी के दान ना
හරිද? දුර කියලා හොතන් එන්නේ නැහැ. බෝදා. වීදු. හරිද? ජලක්‍රම දේහය රතන ජලක්‍රම කේශනාලිකා ඊට පස්සේ දේහ කේශනාලිකා කෝෂිකාවයි කර්ණිකාවයි හෘදයයි හරිද අපිය දේහකේශ නාලිකා කර්ණිකාව කෝෂිකාව ජලක්‍රම හෘදය හරි පුතේ එහෙනම් 10යි කාලය වෙලාව 10 ආමාරණක විනාඩි 15ක පොඩි වීකයක් අරගෙන ඩක් ගාලා එන්න 10යි කාලයි सर माइक ऑफ कर रहे हैं सर माइक को ऑफ कर ला हर्द इधर वाले पटांगा मुझे इधर हरे इधर वाले कारने का आंतर बालागन गुलवान जिद्द इधर एक दी असंपूर्ण द्वितीय सात में द्वितीय संसरण के लिए क्या प्रधान कोटा देखकर टा प्रधान बोलवां असंपूर्ण द्वितीय संसरण ऐसा संपूर्ण द्वितीय संसरण के लिए प्रधान कोटा देखकर टा प्रधान इधर ये असंपूर्ण द्वितीय संसरण के लिए क्या अभी दी अभी क्या नवा कार्निका कोशिका विंगमेदी कार्निका अंतर आवारे सिद्धूर्ति උබේ ජීවීන්ගේ ඊට පස්සේ උරගීන්ගේ ගොඩක් දුරට අසම්පූර්ණ ද්විත්ව සංසරණය බලා ගන්න පුළුවන් උරගීන්ගේ නැත්තේ කිඹුලගේ විතරයි කිඹුලගේ සම්පූර්ණ ද්විත්ව සංසරණයක් අපිට බලා ගන්න පුළුවන් ඒ කියන්නේ කර්ණිකා සහ කෝෂිකා කියලා කුටීර හතරකට පැහැදිලිව කිඹුලගේ වෙන් වෙනවා අනිත් අයගේ එහෙම වෙන් වෙන්නේ නැහැ ඒක නිසා ඔය විදිහට අපිට ගන්න පුළුවන් මේගොල්ලන්ගේ ද්විත්ව සංසරණය හා සම්බන්ධව සලකද්දී එතකොට ඒ ද්විත්ව සංසරණය කියලා කියන්නේ අත්‍තර මෙතර වරදේ තුලින් වට දෙකක් යද්දි දෙහේ තුලින් එක වටයක් යන ආකාරය නේ. ඔහරදේ තුලින් වට දෙකක් යද්දි දෙහේ තුලින් එක වටයක් යනවා නම් අපි කියනවා ද්විත්ව සංසරණයක් කියලා. එතෙන්දී අපිට වෙන වෙනම තියෙනවා මේ මේ රූප සදානුත් එක්කම මේ වර්ගීකරණය කරන්න බලමු අපි එතෙන්දී කොහොමද වෙන්නේ කියලා. උදිරය උදර ගමන් කිරීම හා සම්බන්ධව එතකොට ද්විත්ව සංසරණය කියන ක්‍රියාවලිය මත මාතෘකාවලියලා ලියන්න අපි රූපසටහන අවසන්ට නේද ලියන්න ද්විත්ව සංසරණයකදී ද්විත්ව සංසරණයකදී ද්විත්ව සංසරණයකදී මුළු දේහය පුරාම සිදුවන ද්විත්ව සංසරණයකදී
මුළු දේහය පුරා සිදුවන නිත්‍ය සංසරණයකදී මුළු දේහය පුරා සිදුවන නිත්‍ය සංසරණයේදී මුළු දේහය පුරා සිදුවන පූර්ණ සංසරණයකදී පූර්ණ සංසරණයකදී හෘදයේ තුලින් දෙවරක් රුධිරය හෘදයේ තුලින් දෙවරක් රුධිරය ගමන් ගනි දේහේ වටා එකයි යන්නේ හෘදයේ තුලින් වට දෙකයි ඒක මතක තියාගන්න ලේසි හෘදයට එනවා හෘදයෙන් පෙනහළු වලට යනවා ආයි හෘදයට එනවා ආයි ඊතර හෘදයෙන් දේහය වටා යනවා ඒක දේහයෙන් එකරවම යන්නේ දේහෙන් එකරවම ගිහලා හෘදයට ගිහලා හෘදයෙන් ආයි පෙනහළු වලට ගිහලා ආයි හෘදයට ඇවිල්ලා ආයි දේහේ වටා යනවා දේහේ වටා හැම තිස්සෙම එකයි හෘදයේ තුලින් වට දෙකයි ඔක අපි වෙනවා පැහැදිලි කරනවා සංස්ථානික සංසරණය සහ උපුෂිය සංසරණය කියලා මොකද හෘදයේ තුලින් ගිහිල්ලා මේ දේහේ තුලින් ගිහිල්ලා හෘදයට එන එක අපි කියනවා සංස්ථානික සංසරණය ආයි හෘදයේ තුලින් පෙනහළු වලට ගිහිල්ලා ආයෙන එක උපුෂිය සංසරණය කියලා කොටස් දෙකකට බෙදෙනවා මේ සංසරණ ආකාර දෙකකුත් එතකොට අපි මෙතන කෙටියෙන් අපි ගන්නේ හෘදයේ තුලින් වට දෙකක් යනකොට දේහේ තුලින් එක වටයක් යනවා නම් අන්නේ වගේ ආකාරයේ සංසරණයකට අපි කියනවා ද්විත්ව සංසරණයක් කියලා ගන්නවා ලියන්න රුධිරය ගමන් ගනි එක් 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 චක්‍රය සම්පූර්ණ කළ පසු එක් එක් චක්‍රය සම්පූර්ණ කළ පසු ඒවා एक एक चक्र संपूर्ण कल पशु एवा ओस्से एवा ओस्से हृदय तुलिंग गलायन हृदय तुलिंग गलायन हृदय तुलिंग गलायन वेन वेन में पावतीन संस्थानिक पुपुषीय संसरण पथवलिंग संस्थानिक पुपुषीय संसरण पथवलिंग එබඳු සංසරණ පද්ධතියක් සමන්විත වේ. එබඳු සංසරණ පද්ධතියක් සමන්විත වේ. එබඳු සංසරණ පද්ධතියක් සමන්විත වේ. උදාහරණ ලෙස උභය ජීවීන් उभयजीवीन पक्षीन क्षीरपायीन दिव्य संसरणे पेन्वाई दिव्य संसरणे पेन्वाई दिव्य संसरणे पेन्वाई अर्ध दिव्य संसरणे पेन्वाई මේදී උභය ජීවීන් හා උරගයන් උභය ජීවීන් හා උරගයන්
ඔබ ජීවින් ආවරගින් රසකට රසකට කුටීර තුනකින් යුත් හෘදයක් දැකිය හැකිය කුටීර තුනකින් යුත් හෘදයක් දැකිය හැකිය කුටීර තුනකින් යුත් හෘදයක් දැකිය හැකිය මවුන්ට කර්ණිකා දෙකක් සහ එක් කෝෂිකාවක් පවතී කර්ණිකා දෙකක් සහ එක් කෝෂිකාවක් පවතී මවුන්ට කර්ණිකා දෙකක් සහ එක් කෝෂිකාවක් පවතී එක හයිලයිට් කරත් කමක් නැහැ මත පැන් නිකන් යති ගියක් ගන්න කර්ණිකා දෙකකුයි කෝෂිකා එකකුයි කියලා කර්ණිකා දෙකක් සහ එක් කෝෂිකාවක් ඇත පක්ෂීන් සහ ශීරපායින් සතුන්ට පක්ෂීන් සහ ශීරපායින් සතුන්ට කුටීර හතරකින් යුක්ත හෘදයක් දැකිය හැක කුටීර හතරකින් යුක්ත හෘදයක් දැකිය හැක කුටීර හතරකින් යුක්ත හෘදයක් දැකිය හැක एक आड़ देता वड़ा पक्षीन टाइ शीर पाइन टाइ एक वाला क्या रश्यत ने पहले दिन कुटीर हाथर की युक्त हर देख देना कुटीर हाथर की युक्त हर देख देख क्या कर ऐ ऐ वामसा दकुनु पैती वाला टर वामसा दकुनु पैती वाला टर असंपूर्ण बेदी अत वामसा दकुनु पैती वाला टा ये वामहा दकुनु पैती वाला टा संपूर्ण बेदी अत संपूर्ण बेदी अत वामसा दकुनु पैती वाला टा संपूर्ण बेदी अत असंपूर्ण नवे नवे संपूर्ण नवा කියන වම් පැත්ත සහ දකුණු පැත්ත කියලා වෙනම වෙන් වෙනවා. හෘදයේ කුටීර හතරකට වෙන් වෙද්දී ආයිරස කර්ණිකා වෙනම කෝෂිකා වෙනම ආයි වෙන් වෙනවා. වම් සහ දකුණු පැති වල සම්පූර්ණ විදියට මෙම සැකැස්ම හේතුවෙන් මෙම සැකැස්ම හේතුවෙන් මෙම සැකැස්ම හේතුවෙන් එම සකස්ම හේතුවෙන් ඔක්සිජන් ඌණහා ඔක්සිජන් පෝෂිත රුධිරය අතර 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 ඔක්සිජන් පෝෂිත රුධිරය අතර पूर्ण वेन्वीमक सिद्धवीयत पूर्ण वेन्वीमक सिद्धवीयत पूर्ण वेन्वीमक सिद्धवीयत पूर्ण वेन्वीमक सिद्धवीयत एनाम मिश्र वीमक सिद्धनवे मिश्र वीमक सिद्धनों में ऑक्सीजन ऊन रुधिर या ऑक्सीजन ऊन रुधिर या सांस्थानिक सांसरणीय अवस्थे सांस्थानिक सांसरणीय अवस्थे ऑक्सीजन ऊन रुधिर या सांस्थानिक सांसरणीय अवस्थे दाकुनो හෘද කර්ණිකාව වෙතද දකුණු හෘද කර්ණිකාව වෙතද
දකුණු හර්ට් කර්ණිකාව හරිද ඉන් දකුණු කර්ණිකාවට යන ඉන් දකුණු කර්ණිකාවටද ඉන්පසු දකුණු කෝෂිකාවේ සිට හරිද අපේ ඔක්සිජන් ඌණ රුධිරය බලන්න අවතරද නැහැ සකස් මේදී ඔක්සිජන් ඌණහා ඔක්සිජන් පෝෂිත රුධිරය අතර පූර්ණ වෙන්වීමක් සිදු විය ඇත එනම් මිශ්‍ර වීමක් සිදු නොවේ ඔක්සිජන් ඌණ රුධිරය සංස්ථානික සංසරණය ඔස්සේ දකුණු හෘද කර්ණිකාව වෙතද ඉන් දකුණු කෝෂිකාවටද යැවේ දකුණු කෝෂිකාවටද යැවේ ඉන්පසු දකුණු කෝෂිකාවේ සිට දකුණු කෝෂිකාවේ සිට රුධිරය පෙනහළ තුලට පොම්ප කරයි රුධිරය පෙනහළ තුලට පොම්ප කරයි පෙනහළ වල ඇති පෙනහළ වල ඇති ऑक्सीजन वाले इन पोषित रुधिर ऑक्सीजन वाला पोषित रुधिर वाम कोशिकावट लंगावे वाम कोशिकावट लंगावे वाम कोशिकावट लंगावे වම් කෝෂිකාවට ළඟාවේ ඉන් වම් කෝෂිකාවට යවෙන ඔක්සිජන් වලින් හරිද ඉන්පසු දකුණු කෝෂිකාවේ සිට රුධිරය වම් පෙනහළ වලට යනවා පෙනහළ වල ඇති ඔක්සිජන් පෝෂිත රුධිරය වම් කර්ණිකාවට ළඟාවේ ඉන් वाम कोशिकावट यावेन ऑक्सीजन वलिन पोषित रुधिरय वाम कोशिकावट यावेन ऑक्सीजन वलिन पोषित रुधिरय संस्थानिक संसरणयट एक करयि संस्थानिक संसरणयट एक करयि संस्थानिक संसरणयट एक करयि හරිද බලන්න එතකොට හරිද බලන්න ලියපු ටික අපි කිව්වේ මෙන්න මේ කියන කාරණා ටික දැන් සාමාන්‍යයෙන් කර්ණිකා දෙකකුයි කෝෂිකා දෙකකුයි තියෙන එකක මොකක්ද වෙන්නේ ඉතර මේ උත්තර සාධන මහශිරාවලින් ඇවිල්ලා වම් වැටෙනවා වම්නේ දකුණු කර්ණිකාවට එනවා දකුණු කර්ණිකාවෙන් එනවා දකුණු කෝෂිකාවට දකුණු කෝෂිකාවෙන් ඇවිල්ලා කුපුෂය දමනි හරහා පෙනහළු වලට ගිහිල්ලා ආයි කුපුෂය සිරා ඔස්සේ වම් කර්ණිකාවට ඇවිල්ලා වම් කෝෂිකාවට ඇවිල්ලා සංස්ථානික මහා ධමනිය ඔස්සේ දෙහි යන්නේ. ඔය තමයි සාමාන්‍යයෙන් ගමන් කරන ගමන් මාර්ගය. ගමන් කරන ගමන් මාර්ගය අපි හඳුන්වන්නේ. එතකොට දැන් මේ රුධිරය දැන් ඔකේ දෙදි අසම්පූර්ණකේදී අවුල තියෙන්නේ මෙන්න මේක. අසම්පූර්ණ සංසරණය කියන ක්‍රියාවලියේදී මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම කතන්දරයක් බලා ගන්න අසම්පූර්ණ ද්විත සංසරණයේදී මෙතෙන්දී එක කෝෂිකාවක් තියෙන්නේ හරිද අපිට දිලා දින එකම ගමු මේ විදිහට කර්ණිකාතද ඔකේ එක එක දින අපි ගන්න කර්ණිකා දෙකයි එක කර්ණිකාවකින් මෙහෙම එනවා එක කෝෂිකාවයි කෝෂිකාව තුළ ඇවිල්ලා මේ රුධිරය මේකට යනවා මේ කෝෂිකාව හරහා බෙදා හරිනවා දේහ පුරා යනවා මේකෙන් කොටසක් ආයි මෙහාට යනවා මෙතනින් ගිහලා පෙනහළට යනවා හරිද එතන ඒ ගිහිල්ල එන රුධිරය
මෙතනින් සංස්ථානික මාධමණින් අපි යන්නේ. නැත්නම් මාධමණිද මෙතනින් යන රුධිරය මෙහෙම එළියට යනවා. ඒ වගේම මෙතනින් පෙනහලට යන රුධිරය ආය එනවා මේ දේහයට යන්නේ නැහැ. මෙතනින් ගිහිල්ලා ආය නැවත මේ කෝෂිකාවට සම්බන්ධ වෙනවා. ඒ මේ කෝෂිකාව ඇතුළේ තමයි රුධිරය මිශ්‍ර වෙලා සංස් දේහේ පුරා යන්නේ ඔක්සිජන්. මම දරවශ මගෙන් මේක සත්‍ය හර්ධ නේනවත් මම දරවශෙන් නැන්නේ දැන් මෙතනින් එන කියන්නේ මෙතන මේ කියන්නේ දේහය ආරා ගිහිල්ලා හර්ධයට එනවා ආයි මෙහෙන් යනවා වෙනහලට ගිහිල්ලා ආයි එනවා මෙතනට කෝෂිකාවටම කෝෂිකාව විතර රුධිරය මොකද එන්නේ දේහය ආරා යනවා ආයි එනවා එකම කෝෂිකාව ඇතුලේ මොකද එන්නේ රුධිරය මිශ්‍ර වීමකට ලක් වෙනවා මේ කෝෂිකාව ඇතුලේ ඔක්සිජන් කෘත රුධිරයයි ऑक्सीजन को उधर उधर ऐसे लगें देखा हम इससे भी ना ये ऑक्सीजन को उधर उधर यानि में ये के नहीं में यानि मेकिंग यानि हम लोगों को गलती है गिला में हैंगे ना ये मामले में मेकर में तो तीनों पेना हाल्ला पेना हाल्ला दालाई रूप दराना करते සතරොත් අනිත් උපතරා අඳිනවා දැන් මෙතනින් එනවා මේකට ඇවිල්ලා මෙහෙ ගිහිල්ලා ආයි මෙහෙ එනවා ඒන රුධිරය ඔක්කොම මෙහෙ මිස්ස වෙනවා මිස්ස වෙලා මෙහෙන් යවනවා දේහේ පුරා යවනවා එතකොට දැන් මෙතන මේකක් නැහැ දැන් එතකොට ඔයාලට පේනවා ඇති මේ කර්ණිකා වින් වුණාට කෝෂිකා වින් වෙලා නැහැ කෝෂිකා වින් වෙලා නැහැ හැබැයි ඒ ඒ තියෙන්නේ උබේ ජීවින්ගේ ඒ උබේ ජීවින්ගේ උරගීන්ට එනකොට ඇහැදිලි කුටීර හතරකට වෙන් වෙනවා උරගීන්ට කුටීර හතරක් වෙන් වුණාට කර්ණිකා අතර සිදුරු තියෙනවා කර්ණිකා අතර සිදුරු තියෙනවා මම මේ විදිහට ගන්නම් ඔන්න මං කුටීර හතර නිකන් මං වෙන් කරා එතන දැන් මෙතනින් එනවා හෘදයට රුධිරය එනවා මෙතනින් යනවා පෙනහල්ලට ගිහිල්ලා මෙතනින් ආයේ රුධිරය එනවා මේකට හරිද මෙතනින් එන රුධිරය කියන්නේ අතර පිට වෙන්නේ මෙන්න මෙහෙන් නෙවෙයි මෙන්න මෙහෙන් මේකෙන් පිට වෙන්නේ මෙන්න මේකෙන් පිට වෙන්නේ මේකට එනවා ඇවිල්ලා මෙහෙට ගිහිල්ලා මෙහෙට යනවා ගිල මෙහෙන් යනවා පෙනහළු වලට පෙනහළු වලට යනවා මෙහෙම පෙනහළු වලට ගිහිල්ලා ආයි මෙතනට එනවා හරි මෙතනට ඇවිල්ලා ඒ රුධිරය එනවා මෙතනට ඇවිල්ලා මෙතනින් පිට වෙනවා පිට වෙලා ආයි ඒ රුධිරය මෙතනින් යනවා දේහයට මෙතන යනවා දේහයට ගිහිල්ලා මෙන්න මෙහෙන් එනවා දැන් ඔයාලට පැහැදිලි ඇති ඒ එතෙන්දී මෙන්න මේ අතර මොකද වෙන්නේ රුධිරය මිශ්‍ර වෙනවා මේ කර්ණිකා අතරදී රුධිරය මිශ්‍ර වෙනවා ඒ කියන්නේ මෙහෙ ඉඳන් මෙහෙ ඉඳන් එනවනේ ඔක්සිජන් රහිත රුධිරය මෙතනට මේ කුටීරයට එන ඔක්සිජන් රහිත රුධිරය හොඳ බලා ගන්න මේ මේක අපි කියන්නකෝ වම් මේ කෝෂිකාව දකුණු කෝෂිකාව වම් කර්ණිකාව මේ දකුණු කර්ණිකාව දැන් වම් කෝෂිකාවෙන් යන රුධිරයේ දේහය හරහා ගිහිල්ලා දකුණු මේ කර්ණිකාවට එනවා දකුණු කර්ණිකාවෙන් ඊගාඩ රුධිරයේ දකුණු කෝෂිකාවට ගිහිල්ලා පෙනහළු වලට යනවා ආයි ගිහිල්ලා වම් කර්ණිකාවට එනවා දැන් වම් කර්ණිකාවට එන්නේ ඔක්සිජන් සහිත රුධිරය ඒ එන ඔක්සිජන් සහිත රුධිරයයි දැන් මෙහෙන් දේහය හරහා ගිහිල්ලා එන්නේ ඔක්සිජන් රයිතර රුධිරයයි ඒ දෙක දැන් මොකද මේ දෙක අතර මේ තියෙන සිදුරු නිසා මේ දෙක අතර දිරු රුධිරය මිශ්‍ර වීමකට ලක් වෙනවා අන්නේ මේ දෙක අතර දිරු රුධිරය මිශ්‍ර වීමකට ලක් වෙන නිසා ඔක්සිජන් සහිත සහ රයිතර රුධිරය දැන් මොකද වෙන්නේ අසම්පූර්ණ මේක සලකන්නේ අසම්පූර්ණ දෙද සංසරණයක් විදිහට ඔය කිඹුලගේ එහෙම අපි සලකද්දී උගේ විතරයි පුරගෙන් කතාවල සම්පූර්ණ දෙද සංසරණයක් කියන කියලා සලකන්නේ අනික් කට්ටියක අසම්පූර්ණ දෙද සංසරණයක් කියලා සලකන්නේ එතකොට අනික් කට්ටිය කියන්නේ ශීරපායින් සහ පක්ෂීන්ගේ සම්පූර්ණයෙන්ම මෙතන මෙන්න මේ විත්තියෙන් මේක වෙන් වෙලා
දැන් මේ බිත්තියෙන් වෙන් වෙලා තියෙන නිසා බිත්තියෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන නිසා මේ දෙක මිශ්‍ර වෙන්නේ නැහැ ඔක්සිජන් සහිත රුධිරය රහිත රුධිරය මිශ්‍ර වෙන්නේ නැහැ ඒක නිසා මොකද වෙන්නේ මේ දෙක හරියට නිකන් බැම්මකින් බැඳලා වගේ වෙන් කරලා තියෙනවා ඔක්සිජන් රහිත රුධිරය මෙතනට ආවා මෙතනට අරන් ගියා සහිත රුධිරය අරන් ආවා මේකට ගෙනාවා දේහය හරහා යනවා දැන් ඔන්න සම්පූර්ණ ද්විතීයික සංසරණය අසම්පූර්ණ එකේදී මේ අතර සිදුරු දෙනවා එතකොට ඔය විදියට අපිට වෙන් කරන්න පුළුවන් මේ ආකාර කීපයකට ඒ කියන්නේ එක්ක කර්ණිකා දෙකයි එක කෝෂිකාවයි තියෙන්න පුළුවන් ඒ ඔය බිම්බංගේම ඒ වගේම තමයි එහෙම නැත්නම් කර්ණිකා දෙකයි කෝෂිකා දෙකයි තිබිලා කර්ණිකා අතර විත්ති වල සිදුරු දෙන්න පුළුවන් ඒ අනිත් ක්‍රමය එතකොට ඔය ක්‍රමහර දෙකම අපි ගන්නෙ අසම්පූර්ණ ද්විතීයික සංසරණයට අයිති වෙන්නේ असम इधर ओके तमाई दें उड़ींग इस तरह करे हर जो उड़ींग इस तरह करे उनमें किन कारण आवे दित्य संसार नहीं है इधर ओके सांपून दित्य संसार नहीं है दिवेन ने मेरे के सांपून है मैं इधर रुद्रे मिस्सो भी में किन तरह बा रुद्रे का मन करने से दिवेन ने मिस्सो भी में किन तरह बा अभी अंतिम रूप जरा आना असांपून दित्य संसार नहीं रूप जरा देखा तीनों සම්පූර්ණ දිට්ඨ සංසරණේ රූප දානක් තියෙනවා රූප දාන තුනක් තියෙනවා ඒතකොට හරිද අනේ රූප දාන අනේ නෝ පුතරා නා
එතකොට එක කෝෂිකාවක් තියෙන්නේ. අසම්පූර්ණ බෙදුණු කෝෂිකාව මම මේ නිල් පාටින් ලකුණු කරලා තියෙන්නේ ගමන් මාර්ගය වලා උඩ පාට දෙකක් පාවිච්චි කරන්න උදේ ගමන් කරන ගමන් මාර්ගය पार्ट दे पार्ट के अंदर कोशिका है तो इधर मिक्स होए ना मैं तेरे थोड़ा दाकुनो पार्निका हो मैं तेरे ने वाम पार्निका हो वाम कार्निका हुआ पार्ट देखा बाहर चिकन गांधी ने रुपए डाला ना असंपूर्ण बिंदु मेक मेक उंगे असंपूर्ण संसरण उंगे अभी दीवे बहु उंगे बहुमने බොහෝ රගෙන් ගියා සම්පූර්ණ දිට්ඨ සංසරණය. කෙම්බකේ මෙහෙම නෙවෙයි කෙම්බකේක උභය ජීවින්ගේ එක නෙවෙයි උභය ජීවින්ගේ එක අඳිනවා. ඒක ඔයාලට රූප දාන අඳිලා නැහනේ. ඒක මම අඳිනවා මේක මේ ඔයාලට දීලා තියෙන එක සම්පත් පොතේ. කෙම්බකේ තියෙන්නේ කර්ණිකා එකයි කෝෂිකා නේ කර්ණිකා දෙකයි කෝෂිකා එකයි. කෙම්බන් ගන්නේ කර්ණිකා දෙකයි කෝෂිකා එකයි. असंपूर्ण बेदन कौशिका वक्त असंपूर्ण बेदन कौशिका वक्त दिन इधं साहित्य सार आहित देखा मिश्रेन अरे ना क्या ना एक को आतो उसान एक को हरी के लिए दान ना
පටලවා ගන්න නැතුව අඳින්න උපසරාන. සම්පත් පොතේ 193 පිටුවේ තියෙනවා බී රූප සටහන බොහෝ උරගයන්ගේ. සම්පත් පොතේ 193 පිටුවේ බී රූපය හරිද 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 පාඩ දෙකකින් රුධිරය ගමන් කරන මාර්ගය ලකුණු කරන්න ඉවර කළා හරි කියලා දාන්න අදිසි නැගාල හිමීට අඳින පටලවා ගන්න නැතුව असंपूर्ण बेदन कोशिका लखन कर दुलांगी मनीषा उषादी प्रदीपा मदीषा हरिदो हरिनाथ उत्सन्न हर हरी एक गैटलुक ने आई नोटे लिया आवश्यकता रखना इतना प्रदीपाई नदीशाई प्रबोधाई एक अट्टी तो मैं नोट के तो लिया नहीं मानसन है नहीं इधर वोड़ा एक और एक पंडे तोड़ा हरी के लिए दान ना उभयजीवी असंपूर्ण द्वित संसरण उभयजीवी के रूप टीन මම මේක මැකෝට ඔයාලට මකන්නයි කියන්නේ නැහැ. ඔයාලා එඳපු රූපතරණික මකන්න එපා. එක කෝෂිකාවයි තියෙන්නේ. එයාට එක කෝෂිකාවයි තියෙන්නේ.
කෝෂිකාව දැන් මම මේ විතර වෙනස් කරාට ඔයාලට වෙනස් කරන්න බෑ දැන් ඔයාලා මොකද කියන්නේ මේ රූප තරන්න දින්න ඕනේ උබේ ජීවින්ගේ එක කෝෂිකාවයි තියෙන්නේ කර්ණිකා දෙකයි කෝෂිකා එකයි අදින රූප තරන්න ඉවර කළා ඩකලා තුසන්න ප්‍රබෝධ ධාතු උත්සකම දින්නේ නැහනේ උබේ ජීවෙන්න දෙන්නේ කර්ණිකා දෙකයි කෝෂිකා එකයි උරගින්ට එනකොට කර්ණිකා දෙකයි කෝෂිකා දෙකේ මැද තියෙන විත්‍ය සිදුරු සහිතයි වෙනස වෙන්නේ විදියට හරිද අඳින රූපතරාන ඇඳලි ඉවර කළා ප්‍රදීපන් අනීෂා ප්‍රබෝධා ඉක්මනට ඉවරයි කියලා දාන්න අදිසිනා හිමිට අඳින්න අදිසිනා තේරුම් අරගෙන පිළිවෙලට අඳින්න එතෙන් දෙන්නේ කෝෂිකා අතර විත්‍යේ ආවරයක් නැහැ නිකම්ම කෝෂිකාවක් තියෙන්නේ ඉවරකලා තුසන්න හරි හරි කියලා හරි දාන්න
ප්‍රදීප හරි නේ අනිත් දෙන්නා ප්‍රබෝධා ගෙම්බංගෙ දෙනකොට කුටීර 3යි තියෙන්නේ හර්ධය කර්ණිකා 2යි කෝෂිකා 1යි ඒක සම්පත්පති අපිට දින නැහැ ඒ වුණාට ඔය වගේ එකක් තමයි ඉන්නේ හරිද එතකොට මිනිසාගේ සම්පූර්ණ ඍත සංසන්දනය ගත්තාම ඕකෙන් අපිට ගන්න පුළුවන් මේ විදියට මානව ඍත සංසරණය කියලා එකක් අපි ගන්න ඉන්න බෑ මෙතන විතර මෙන්න මේක සම්පූර්ණ වෙන් වෙනවා මේකම පාවිච්චි කරලා ඔයාලට එකම රූප සටහනේ උත්තරම් පෑන් එක ගන්න පුළුවන් නේ මෙතන ශිරපායින්ගේ හාපක්ෂීන්ගේ ශිරපායින්ගේ හාපක්ෂීන්ගේ සම්පූර්ණ ධිට සංතරණය සම්පූර්ණ ධිට සංතරණය දැන් අදින ඔය උපසරණ දැන් කිතර ලකුණු කරන්නේ දකුණු කර්ණිකාවයි වම් කර්ණිකාවයි මෙතන දකුණු කෝෂිකාව මේ පැත්ත වම් කෝෂිකාව පැහැදිලි කුටිල හතරට වෙන් වෙනවා අඳින්න උපසරණ कर्णिका මෙතනදි මේක ඇඳලා නැහැ උත්තර සිරාවයි අද්දර මහ සිරාවයි කියලා එහෙම හස්තනවා. ඒ දෙහි පුරායනේවා. ඒවා මේකේ දාලා නැහැ. පොදු වේතර ඔන්න කියන විදිහට. සංගා රූප දාන දෙන්න. ඔක ශිරපායින්ගේ සහ පක්ෂීන්ගේ. ඒ දෙකෝලංගෙම. ශිරපායින්ගේ හා පක්ෂීන්ගේ දිත සංසරණය.
नदीश हरी प्रदीपा हरद प्रदीपो प्रबोधा तो एक दिन शीरपाइंगे हा पक्षिंगे संपूर्ण द्वित संसरण शीरपाइंगे हा पक्षिंगे द्वित संसरण प्रदीप हरद हर ना अंदर तीन लुक वेहिवलाको इन हर दें अभी तो बलान अभी द्वित संसरण क्रियावलिय सलका मैं द्वित संसरण क्रियावलिय किला अभी हृदय तुलाको देह तुलाटे आख्यान ये आकार संसरण द्वित संसरण अक्केला इतनी द्वित संसरण आकार असंपूर्ण द्वित संसरण आकार उभयजीविंगे कर्णिका देखा कौशिका एक नमूद एक असंपूर्ण द्वित संसरण उरगीनगे कौशिका देखा कर्णिका देखा नमूद कौशिका अंतरावार असंपूर्ण द्वित संसरण इवगेम उरगीन पक्षि शिरपाइन संपूर्ण द्वित संसरण कर्णिका कौशिका संपूर्ण बैल कुटीर हतर बेंगे संसरण सलकरा द्वित संसरण आकार दिखाने संपूर्ण द्वित संसरण संपूर्ण द्वित संसरण सलकाने हर इतकोट दमे संसरण क्रियावली सरकारी संसरण पद्धति सरकारी ये संसरण पद्धति अतुले संसरण पद्धति अतुले अभी गिना किबुलगे उदालो किबुलगे कुटीर हतर तीनो अब कौशिक हतर पैदल क्षीरपाइन पक्षिंगे कुटीर हतर बेला तीनो नम अभी उरगीन पुदे बहु उरगीन अभी एक तरला दालिया बुद्धे उरगीन लिया तरला दाल उरगीन द्वित संसरण सलकी उरगीन द्वित संसरण सलकी उरगीन द्वित संसरण सलकी उरगेन द्वित संसरण सलकी मेदी बहु उरगेन बहु उरगेन असंपूर्ण द्वित संसरण बहु उरगेन असंपूर्ण द्वित संसरण पवतिन पवतिनुए यई पवतिनुए यई सलकनुए सलकनुए उरगेन किमुलागे किमुला उरगेन किमुलागे संपूर्ण द्वित्व संसरण
සම්පූර්ණ ධිට්ඨි සංසරණයක් දක්නට ලැබේ. සම්පූර්ණ ධිට්ඨි සංසරණයක් දක්නට ලැබේ. එනම් පක්ෂීන්ගේ හා ශිරපායින්ගේ මෙන් පක්ෂීන්ගේ හා ශිරපායින්ගේ මෙන් කිමුලාගේ කිමුලාගේ පැහැදිලි ලෙස කුටීර හතරකට බෙදුණු පැහැදිලි ලෙස කුටීර හතරකට බෙදුණු හෘදයක් පැහැදිලිව කුටීර හතරකින් යුක්ත හෘදයක් දක්නට ලැබේ. පැහැදිලිව කුටීර හතරකින් යුක්ත හෘදයක් දක්න ලැබේ. පැහැදිලි කුටීර හතරකින් යුක්ත හෘදයක් දක්න ලැබේ. හරිද? දැන් මේ සංසරණය ඇතුලේ පුතේ අපි ආයෙ විස්තර කරනවා. සංස්ථානික සංසරණයේ කුපුෂිය සංසරණයේ හරිද මේ සංසරණය ඇතුළේම අපි විස්තර කරනවා සංස්ථානික සංසරණයක් සහ කුපුෂිය සංසරණයක් සංස්ථානික සංසරණයක් කියලා කියන්නේ මොකක්ද සංස්ථානික සංසරණයකදී අපි කියන්නේ ඒ කියන්නේ හෘදයෙන් පිට වෙන රුධිරය පෙනහල්ලකට ගිහින් මේ පෙනහල් වලට ගිහිල්ලා ආය හෘදයට අරන්ගෙනවා. ඒකයි අපි කියනවා මොන සංසරණයකද? කුපුෂිය සංසරණය. හෘදයෙන් පිට වෙන රුධිරය නැවත හෘදයට එනවා. ඒක අපි සංස්ථානික සංසරණය. හරිද? ඒකෙන්ද මෙන්න මෙතනින් ඇවිල්ලා මෙන්න මේ ටික සංස්ථානික කුපුෂිය සංසරණය. මෙතනින් ඇවිල්ලා මෙන්න මේ ටික අපි සලකනවා පුපුෂිය සංසරණයට මේක මැදල අපිට විස්තර ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතනින් ඇවිල්ලා මේ දක්වා පුපුෂිය සංසරණය විදිහට මේ දක්වා සංස්ථානික සංසරණය විදිහට සලකනවා. ඒක සංස්ථානික සංසරණයයි පුපුෂිය සංසරණය කියලා සංසරණ ආකාර දෙකකට වෙන් කරනවා. පැහැදිලිය දෙතර සංස්ථානික සංසරණය කියලා කියන්නේ මොකක්ද? කුපුෂිය සංසරණය කියලා කියන්නේ මොකක්ද කියලා ලියන්න. සංස්ථානික සංසරණයේදී වෙනම ඡේදකින් සංස්ථානික සංසරණයේදී සංස්ථානික සංසරණයේදී හෘදය මගින් ඇති කරනු ලබන සංස්ථානික සංසරණයකදී හෘදය මගින් ඇති කරනු ලබන අධික පීඩනයේ හේතුවෙන් අධික පීඩනයේ හේතුවෙන් දේහයේ සියලුම දේහ සෛලහා පටක සියලුම දේහ සෛලහා පටක විශේෂයෙන් පේශී පේශී මොළය ආදී අවයවවලට රුධිරය සැපයීම රුධිරය සැපීම
දිත්ව සංසරණය මගින් දිත්ව සංසරණය මගින් වඩාත් කාර්යක්ෂමව සිදු කරයි වඩාත් කාර්යක්ෂමව සිදු කරයි මෙය මෙය ඒක සංසරණය හා සංසන්දනය කිරීමේදී ඒක සංසරණය හා සංසන්දනය කිරීමේදී සංසරණය කිරීමේදී ඒක සංසරණය හා සංසන්දනය කිරීමේදී ඒක සංසරණයේදී ඒක සංසරණය කිරීමේදී ඒක සංසරණයේදී වායු හුවමාරු අවයවවල සිට වායු හුවමාරු අවයවවල සිට වායු හුවමාරු අවයවවල සිට අනෙක් අවයවවලට අනෙක් අවයවවලට අඩු පීඩනයක් යටතේ රුධිරය ගලා යයි අඩු පීඩනයක් යටතේ රුධිරය ගලා යයි අනෙක් අවයවවලට අඩු පීඩනයක් යටතේ රුධිරය ගලා යයි අඩු පීඩනයක් යටතේ රුධිරය ගලා යයි සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් ද්විත්ව සංසරණ පද්ධතියක් ද්විත්ව සංසරණ පද්ධතියක් තුල දෙත ද්විත්ව සංසරණ පද්ධතියක් සංස්ථානික සංසරණයක් හා පුප්පුචීය සංසරණයක් ලෙස සංස්ථානික සංසරණයක් හා පුප්පුචීය සංසරණයක් ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කරයි කොටස් දෙකකට බෙදා වෙන් කරයි කොටස් දෙකකට බෙදා වෙන් කරයි පුප්පුචීය සංසරණයකදී උපපුෂිය සංසරණයකදී කඩදෙන් පිට වෙන රුධිරය කඩදෙන් පිට වෙන රුධිරය පෙනහළු දක්වා ගමන් කර පෙනහළු දක්වා ගමන් කර නැවත එම රුධිරය නැවත එම රුධිරය නැවත එම රුධිරය හෘදය වෙත ඔක්සිජන් වලින් සංතෘප්ත වී ඔක්සිජන් වලින් සංතෘප්ත වී පැමිණෙන අතර එම සංසරණය පුප්පුෂීය සංසරණයයි පුප්පුෂීය සංසරණයයි පුප්පුෂීය සංසරණයයි සංස්ථානික සංසරණයේදී සංස්ථානික සංසරණයකදී කඩදෙන් පිට වෙන රුධිරය නවත දේහය පුරා ගමන් කර දේහය පුරා ගමන් කර හෘදය වෙත
පරිදෙවෙත ලබා දීම සිදු වේ. ලබා දීම සිදු වේ. එවැනි සංසරණයක් එවැනි සංසරණයක් සංස්ථානික සංසරණයක් ලෙස හැඳින්වේ. හරිද? දැන් අනුමාත්‍රිකාව ලියන්න. මානව රුධිර සංසරණ පද්ධතියේ මූලික සැකැස්ම. මානව රුධිර සංසරණ පද්ධතියේ මූලික සැකැස්ම. ඒ දැන් මෙන්න මේ කතා කරපු එකමයි. දැන් මේ ශිරපායංගිය අපි කතා කරේ. ඒ ශිරපායංගිය ඔයාලා රුධිර සංසරණ ඇඳපු නිසා මම කිව්වේ. මම බෝඩ් එකේ ලියන්න ඕන නිසා. මානව රුධිර සංසරණ පද්ධතිය කියලා කියන එකේ දෙන්නේ අර ශිරපායින්ට අදාළවම තමයි අපි කියන්නේ උකුම්බිලා හදන කට්ටිය. ඒතර ශිරපායින් අපි සැලකද්දී ඒතර ඒගොල්ලන්ගේ සම්පූර්ණ දිට සංසරණයක් පද්ධතියක් බලා ගන්න පුළුවන්. එතෙන්දී අපිට සම්පත්පතෙත් අපිට දීලා තියෙනවා වෙනම සංසරණ පද්ධතිය හා සම්බන්ධව. ඒතර ඒකේ රූප සටහනක් ඔයාලට සම්පත්පතේ 194 පිටුවේ තියෙනවා. මම ඔයාලගේ ගෲප් එකට දාන්නම්. එතකොට ඒක රූප සටහන අඳින්න ඉඳ තියාගන්න. මානව රුධිර සංසරණ පද්ධතියේ මූලික සැලැස්ම. මානව රුධිර සංසරණ පද්ධතියේ මූලික සැලැස්ම. මානව රුධිර සංසරණ පද්ධතියේ මූලික සැලැස්ම. හරිද? ඒකේ රූප සටහනක් දාන්න නම් රූප සටහන ආයි අඳින්න අවශ්‍ය නැහැ. ඔකේ පොඩි වෙනසක් තියෙනවා අර ශිරපායින්ගේ සැලැස්මේදී. දැන් අර අපි කියනවනේ මේ පැත්තේ තියෙනවනේ දකුණු කර්ණිකාව. දකුණු කර්ණිකාවට අපි යටින් ඇඳනේ දේහපුරායන අදර මහශිරාව කියන එකකුයි. ඒ වගේ මෙතනින් එනවා උත්තර මහශිරාවිනුත් එකක් එනවා. ඒතර ප්‍රධාන වාහිනී දෙකක් එනවා. උත්තර මහශිරාව කියන්නේ ඉසේ ඉඳන් රුධිරය අරන් එන කොටසයි. කියන්නේ පාදයේ ඉඳන් එන කොටසයි කොටස් දෙකක් න උත්තර මහශිරාවයි අදර මහශිරාවයි. ඔය දෙක විවෘත වෙනවා දකුණු කර්ණිකාවට. ඒ දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවට රුධිරය ගෙනිහිල්ලා පුපුෂ්‍ය ධමනිය හරහා අරන් යනවා ඔයාටද වෙන හලුවලට. එතනදි වම් පුපුෂ්‍ය ධමනි සහ උරුද දකුණු පුපුෂ්‍ය ධමනි කියලා එකම් පුපුෂ්‍ය ධමනි දෙකට බෙදලා ගමන් කරනවා. ගිහිල්ලා එතනින් වම් පැත්තෙන් පුපුෂ්‍ය ශිරා දෙකකුත් දකුණු පැත්තෙන් පුපුෂ්‍ය ශිරා දෙකකුත් එක්ක පුපුෂ්‍ය ශිරා හතරක් විදියට වම් කර්ණිකාවට විවෘත වෙනවා. වම් කර්ණිකාවට විවෘත වෙලා ඉතින් ඊට පස්සේ එතනින් රුධිරය දිතුණ්ඩ කපාට නැත්නම් මයික්‍රෝ කපාට හරහා අරන් යනවා වම් කෝෂිකාවට. වම් කෝෂිකාවෙන් ඉතින් අඩසඳ කපාට හරහා සංස්ථානික මහධමනිය හරහා මුළු දේහය පුරා අරන් යනවා. ආයෙ අර උත්තර මහශිරාවේ අතර මහශිරාවෙන් ආයෙ අරගෙන එනවා ඉතින් දකුණු කර්ණිකාවට. ආයි සිතුණ්ඩ කපාටේ හරහා දකුණු කෝෂිකාවට, ආයි අඩසඳ කපාටේ හරහා පෙනාලුවට. ඔය විදිහට මොකද වෙන්නේ? සංසරණ චක්‍ර දෙකක් යනවා. එතකොට දැන් ඕක තමයි මේකේ අපි සාමාන්‍යයෙන් ගන්නෙ. අර මානවයකේදී පොඩි වෙනසක් තියෙනදලා අර කලින් සාමාන්‍ය ඇඳපිකට වඩා කලින් ඇඳපිකදී අපි එක වාහිනියෙන් ඇඳ අපි සංස්ථානික මහදමනියෙන් ගිහිල්ලා සංස්ථානික මහදමනියෙන් ඉනෝ කියන එක. ඒක අපිට කොටස් දෙකකට කඩලා උත්තර දැන් ඉස්සරත් ඉඳන් එන ශිරාවයි පාදේ ඉඳන් ඉන්න ශිරාවයි කියලා කොටස් දෙකකට ගන්න පුළුවන්. කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ලියන්න. ඉඩ තියා ගන්න. පිටු භාගයක් කියලා තියා ගන්න රූප සටහන අඳින්න. රූප සටහන අඳින්න පිටු භාගයක් කියලා තියලා ඊට පස්සේ අපි මම ගෲප් එකට දානවා රූප සටහන. ලියන්න. මානව හෘදය දැන් මේ කතා කරන්නේ මානව රුධිර සංසරණ පද්ධතියේ ව්‍යුහය. මානව හෘදය කුටීර හතරකින් යුක්ත වේ. මානව හෘදය කුටීර හතරකින් යුක්ත වේ. මානව හෘදය කුටීර හතරකින් යුක්ත වේ. එනම් කර්ණිකා දෙකකින් හා
कोशिका देखकिंग समानित वे कर्णिका देखकिंग ना कोशिका देखकिंग युक्त वे एही एक विट द्वित पारिपत्य क्रियात्मक वे एक सारे मेक क्रियात्मक ने एक विट द्वित पारिपत्य क्रियात्मक वे एक विट द्वित पारिपत्य क्रियात्मक वे द्वित पारिपत्य क्रिया कने हृदय नि वितर यानो हृदय वितर यानो इकने विनाळु दक्वा यानो हृदय एनो आई हृदय इलेट यानो विदर ऑक्सीजन ऊन रुदिर ऑक्सीजन ऊन रुदिर श्वसन पृष्ठ एनम पेनहली वेतट जनेम सह पेनहली वेतट जनेम सह पेनहली वेतट जनेम सह ऑक्सीजन वलिन पोषित रुधिर ऑक्सीजन वलिन पोषित रुधिर नवत हृदय वितट गिनेम नवत हृदय वितट गिनेम सिधुवन अतर सिधुवन अतर तुरदी हृदय वितट गिनेम सिधुवन अतर तुरदी सांस्थानिक पतय मगिन तुरदी सांस्थानिक पतेय मगिन सांस्थानिक पतेय मगिन ऑक्सीजन पोषित रुधिरय ऑक्सीजन पोषित रुधिरय ऑक्सीजन पोषित रुधिरय देहे सियलु अवयवः पटकवित देहे सिलु अवयवः पटकवित देहे सिलु अवयवः पटकवित सपैमः देहे सिलु अवयवः पटकवित सपैमः ऑक्सीजन ऊन रुधिरय ऑक्सीजन ऊन रुधिरय ऑक्सीजन ऊन रुधिर ऑक्सीजन ऊन रुधिर अवयव पटक वलसीट अवयव पटक वलसीट आपसु हृदय वित्त गिनयाम सिधुवे हृदय वित्त गिनयाम सिधुवे हृदय वित गिनयाम सिधुवे मेम पत देखम मेम पत नता मार्ग देखम मेम पत देखम प्रधान दमनी कमा प्रधान दमनी कमा दमनिका दमनिका कमा केश नालिका जाल कमा अनुशिरा
අර ඉස්සෙල්ල කිව්ව ටිකමයි කේශුනාලිකා ජාල කමා අනුශිරා කමා ශිරා හෝ ප්‍රධාන ශිරාවලින් ශිරා හෝ ප්‍රධාන ශිරාවලින් සමාන් විත වේ ශිරා හෝ ප්‍රධාන ශිරාවලින් සමාන් විත වේ හරි එතකොට දැන් අපි සාමාන්‍යයෙන් හතර හෘදයෙන් රුධිරය සපයලා නැත්නම් ඒක අපි සංස්ථානික මහධමනියට එකතු වෙලා සංස්ථානික මහධමනිය වලින් යනවා ධමනිකාවලට ධමනිකාවලින් යනවා අනු මේ කේශුනාලිකාවලින් අනුශිරාවලට ශිරාවලට ආය නැවත හෘදයට අරන්ගෙන යනවා ඉතින්ලම අපි මේ සංගෘත රුධිර සංසන්න පද්ධතිය කතා කරේ අනේ සංගෘත රුධිර සංසන්න පද්ධතියේදී ගමන් මාර්ගයම තමයි බුදිය ඇදී ඉන්නේ දන්දි කියන්නේ ධමනියෙන් ධමනිකාවකට ගිහිල්ලා ධමනිකාවලින් කේශුනාලිකාවලට ගිහිල්ලා අනුශිරාවලට ගිහිල්ලා ශිරාවලට ගිහිල්ලා ඒක තමයි උත්තර මාශිරාවයි අතර මාශිරාවයි නිර්මාණය කළා නැවත හෘදයේ විතර අරගෙන ඉන්නේ ඔය කියන කාරණා ටික තමයි විතර ගන්න තියෙන්නේ තව මේකේ කාරණා ගොඩක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා විදුලිය සංදිලාති විද්‍යත් විතර අපි දැනට ක්ලාස් එක අපි කරගෙන යන්න පුළුවන් අවස්ථාව හම්බුණා නමුත් දැන් මම නවත්තන මෙතනින් උදේ මේ ඉතල මේ දක්වා කරපු කොටස් ටික නැවත බලා ගන්න. හරිද? ඔයාලට කියන්න කාරණාවකුත් තියෙනවා. ඒක නිසා මම පොඩ්ඩක් ඉන්නදි පහයක් තියෙදි නතර කරේ. එතකොට මෙතන ඉන්න ඔක්කොම මම දන්න ඒ වගේම මගේ පන්ති ආපු දැන් වරුදු දෙකක් දෙකමාරක් මාත් එක්ක හිටපු කොළ කෙල්ලෝ ටික ඉන්නේ. මතක තියාගන්න. පුතේ පහෝගිය සතියේ මම කිව්වා රිසස් ආවා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල. එතකොට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවට පස්සේ දැන් මේ පාර ගියසරට සාපේක්ෂව ගියසරේ විද්‍යා ප්‍රතිඵල අඩුයි ගණිත ප්‍රතිඵල වැඩි. මේ පාර විද්‍යා ප්‍රතිඵල වැඩි ගණිත ප්‍රතිඵල අඩුයි. එතකොට සමස්තයක් විතර ගත්තාම මේ පාර විද්‍යාව කරන ප්‍රතිශතය වැඩි වේවි. එතකොට මම කතා කරේ ඔයාලට මතක තියාගන්න මේ එන සෙනසුරාදා පුතේ මේ එන සෙනසුරාදා සෙනසුරාදා දැන් ඔයාලගේ ක්ලාස් එකේ ටයිම් එක වෙනස් කරන්න වෙනවා දැන් අලුත් ක්ලාස් එක කොමන් ක්ලාස් එකනේ කොමන් ක්ලාස් එකද ඔයාලගේ තිබුණේ සෙනසුරාදා උදේ දැන් ඉතල අලුත් විසාසක ආපු කණ්ඩායමට ආවම ඔයාලගේ ටයිම් එක දෙන්න ඕනේ ඒගොල්ලන්ට ඔයාලට දෙන්න ඕනේ සෙනසුරාදා හවස ටයිම් එක ඒක නිසා මේ එන සෙනසුරාදා ඔයාලගේ ටයිම් එක ලැබෙන විද්‍යාව ක්ලාස් එක යන ටයිම් එක චේන්ජ් වෙනවා. ඒ කියන්නේ හවසට ගන්නවා ක්ලාස් එකේ ටයිම් එක. එතකොට මම හිතනවා අනිත් ක්ලාසුත් එහෙම මේනෝට වෙලා ඇති කියලා. මොකද මේ එන අලුත් මාසේ අලුත් පන්ති පටන් ගන්නෝනේ. ඒ අලුත් පන්ති පටන් ගන්නකොට ඒ දිවිච්ච ටයිම් ආයෙමත චේන්ජ් වෙනවා. ඒතර ඔයාලගේ තියෙන ටයිම් එක වෙන්නේ දැන් මම කරන්න ගියත් ඔයාලට සමහරට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ගාවට අනිත් සබ්ජෙක්ට් වල තියෙන ක්ලාස් වල තියෙන ටයිම් එක ක්ලාස් වෙන්න පුළුවන්. ඒක නිසා මේන සෙනසුරාදා උදේ 8:30ට 20:23 ක්ලාස් එක පටන් ගන්නවා. මේන සෙනසුරාදා උදේ 8:30ට 20:23 ක්ලාස් එක පටන් ගන්නවා. මනීෂා විජේරේ පැත්තේ සෙට් එක බස්සන්න ඕනේ. හොඳ. එතකොට මේ මගේ තියා ගන්න. ඊට කාටවත් යන්න දෙන්න බෑ ඉස්කෝලේ. ඒ නිසා සෙනසුරාදා උදේ 8:30ට දින එක අනිවාර්යයෙන් දෙන්න 0676403653 මේ WhatsApp නම්බර එකට උදේ ඒ පැත්තේ ඉන්න කට්ටියකට නම පාසල සහ ලිපිණය විජේ විතර නෙවෙයි මෙතන ඉන්න මේ දුගංගේ අපේ පච්චිකල් ආර පැත්තේ සෙට් එක ඊට පස්සේ සඳුනි දේවනගල පැත්තේ සෙට් එක මේ ප්‍රබෝදා මඩුවංගල පැත්තේ එක්කෙනා තමෝ පොළොන්න පැත්තේ අඩු ගාණ එක්කෙනෙක් දෙන්නෙක් වත් ඉතින් එක්කෙනෙක් එක්කෙනා ගන්න සම්බන්ධ වුණත් අපිට 15ක් විතර සෙට් වෙනවානේ එතකොට ප්‍රදීපල නදීෂලා යුතුයකම ඉදු කරන වලස්මුල්ලෙන් එතකොට එතනින් දන්න කියන අයියලා අක්කලාගේ නැත්නම්
ඥාතියගේ මුද ඔයාලා තමයි මේ වෙලාවේ මට ඉන්න එකම අයිය මුද මේ වෙලාවේ පෝස්ටර් ගන්න බෑ කටක් මම ෆයිල් ගන්න බෑ කටවුට් ගන්න බෑ මුකුත් නෑ ඒතකොට අපිට පාවිච්චි කරන්න තියෙන සමාජ මාධ්‍ය ඊට වඩා ඔයාලගේ මාධ්‍ය ඊට වඩා ප්‍රබලයි ඒක නිසා මේන සෙනසුරාදට ඔයාලගේ දර පන්ති තියෙන ටයිම් එක චේන්ජ් වෙන එක මම දැනුවත් කරන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා ඔයාලගේ ගොඩක් දර පන්ති 12 මාරව එකට පටන් ගන්නවා උදේ 8 මාරට ටික පන්තිය එක හෝ 12 මාරක ටයිම් එක මාරු වෙවි හරි එතකොට මේන සෙනසුරාදට උදේ 8 මාරට ඒ පටන් ගන්න අලුත් පන්තියට ඔයාලගේ නමත් එක්ක කියලා දාන්න එතකොට මම දන්නවනේ මේ සඳු නියම්වේ මේ ප්‍රබෝධයල්වේ කියලා දන්නවනේ එතකොට ඔයාලගේ නමත් එක්කම කියලා එවන්නේ කියලා කියන්නේ එතකොට 22 ක්ලාස් එකේ මේ ඉන්න අයියා ඒ තමයි ඉන්නේ නැත්නම් මේ ඉන්න අක්ක තමයි ඉන්නේ කියලා එතකොට කියන්නේ කියලා ඒක මැසේජ් එකත් එක්කම දාන්න එතකොට මම දන්නවා එතකොට ඉන්නේ කවුද නැත්නම් කවුද කියලා දන්නවනේ නේ හරිද ඒ නිසා මේන සෙන්සුරාද පටන් ගන්න පන්තියට හැමෝගෙම සහයෝගය දෙන්න පුළුවන් උපරිමම දන්න කියන අයට යාළුවන්ට ඒගොල්ලන්ට පණිවිඩ දෙන්න ඒ වගේම මම අර පෞගිය අවුරුද්දේ මෙඩිසින් ගියපු ඒ දරුවන්ගේ ඒවල ඇති පොඩි ලිස්ට් එකක් හරි පොඩි ලිස්ට් එකක් කියන්නේ අර වීඩියෝ ක්ලිප් ටිකක් ඒවල ඇති ඒ ටික ඔයාලත් බලන්න බලලා ඉවේ බොරු නෑ ඒගොල්ලන්ගේ හෘද චාක්‍යයමයි කියන්නේ දේවල් මම කියලා කියවපුවා නෙවෙයි ඒක නිසා ඒවා ඔයාලා දන්න ගෲප් වලට ඔයාලා දන්න ඔයාලා ඉපි පේජ් වෙන නම් ඉපි පේජ් වලට ෂෙයා කරන්න එකත් මොකද ඔයාලගේ හිතන්නකෝ ඔයාලගේ FB page එකක ළමයි යාළුවෝ අපි හිතන්නකෝ 75ක් ඉදිය කියලා නැත්නම් 100ක් ඉදිය කියලා ඒතරේ ඒ ඇඩ් එක ඒ 100ට ගිහිල්ලා ඉවරයි ඒ නිසා හැමෝම ඒතර WhatsApp group වලට messenger හරහා ඒවත් ඒ ඉන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරගෙන ඒවා ෂෙයා කරන්න එහෙනම් මුදේ අපි අදට මෙතනින් නතර කරනවා මතකයි නේද ආයි අපි පන්ති තියෙන්නේ සෙනසුරාදා 12 මාරව එකට තියෙන්නේ මම ටයිම් එක හරියටම ඔයාලා දැනුවත් කරන්නම් ඒක අද බදාදනේ ඒ නිසා එහෙනම් හැමෝටම බුදු සරණයි ඒ වගේම පරිස්සමෙන් ඔය කියන කාරණා ටික තමයි ඉල්ලන්න තියෙන්නේ දිලිනා මේ ජනාධිපති විද්‍යාලය එහෙම යුතුයකම ඉෂ්ට කරන්න මේ අක්කටත් මම පණිවිඩයක් කියලා තියෙයි එකක් පිටක් බලන්න කියන්න හරිද මතක් කරගන්නකට හරි එහෙනම් මුදේ මම තියනවා ආයිබවන්.